මෙරට 23 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා ද බිග් බොස් ෂෝ වැඩසටහනේ මෙවර සම්පත්දායකයයි. අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකුද වන පියල්ද සිල්වා මහතා මොහොතු පොම්බ නිෂ්ක්‍රිය කිරීමේ හසල දැනුමක් සහිත අභීත රණවිරුවෙක්. ජාතික පැසිපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මෙරට නියෝජනය කර ඇති පියල්ද සිල්වා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රීඩාව වෙනුවෙන් ලබා දෙන වර්ණ අවස්ථා දෙකකදී හිමි කරගෙන ඇති දක්ෂ ක්‍රීඩකයෙක්. එම සුවිශේෂී දක්ෂතාවය නාවික හමුදාව තුළ පෙන්වා ඇත්තේ වර්තමාන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාත් වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාත් පමණයි. මුහුදු බෝම්බ නිෂ්ක්‍රිය කරමින් නාවික හමුදා යාත්‍රාවන්ට අනුතිමින් සිය දිවි දෙවන කොට සලකා මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම නිසාවෙන්ම වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම හා රණශූර පදක්කම් අවස්ථා ගණනාවකදී හිමි කරගෙන ඇති නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා මෙරට නාවික හමුදා ඉතිහාසයේ සුවිශේෂී චරිතයක්. සිය ජීවිතය පරදුවට තබමි. දේශය රැකගත් අභීත සෙම්පතියෙක් අද අපගේ වැඩසටහනේ කතානායකයා බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන්නේ ඔහුයි. ඔහු නමින් වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා. අද අපගේ වැඩසටහනේ කතානායකයා වන්නේ ඔහුයි. අයබෝන් කියලා ඔබතුමාව අපගේ වැඩසටහන පිළිගන්නවා. අයබෝන් මනෝජ්. රටේ ජනතාව ඔබතුමාව හඳුනනවා වර්තමාන නාවික හමුදාපතිවරයා විදිහට. ඒ වගේම උදාරතර සෙම්පතියෙක් විදිහටත් ඔබතුමාව හඳුනනවා. අපි වැඩසටහන මෙහෙම පටන් ගමු. අර පිපුරුණේ නැති RPG එකේ කතාවෙන්. හොඳයි, ඒ සිදුවීම වුණේ 1996 ඔක්තෝබර් මාසේ 21 දින. අපි දිරතර කියලා මෙහෙයුමකට සම්බන්ධ වුණා. ඒ මෙහෙයුමට හේතු පාදක වුණේ එවකට නයාරු සිට වෙතලකණි දකුණු මුහුදු තීරය දක්වාම මුහුදු ප්‍රදේශය, නැගෙනහිර මුහුදු ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගේ බලය යටතේ තමයි තිබුණේ. ඒ වකවාණු තුළ මුහුදු කොටින් ඉතාමත්ම ශක්තිමත් වෙලා තිබුණා. ඔවුන්ගේ කඳවුරු ඒ වෙරළ තීරයේ නෝටිකල් මයිල් වලින් ගත්තොත් නෝටිකල් මයිල් 35ක් කිලෝමීටර 65කට ආසන්න ප්‍රමාණයක් මුහුදු තීරය පුරාම ඔවුන්ගේ කඳවුරු තැනින් තැන තිබුණා. ඉතින් මෙතනදී එක ස්ථානයක් තිබුණා නල්ලතන්නේ තොඩුවායි කියලා. ඒ නල්ලතන්නේ තොඩුවායි වල රේඩර් ස්ථානයක් ඒගොල්ලෝ ස්ථාපිත කරලා තිබුණා. ඒ රේඩර් ස්ථානයේ ඉඳගෙන තමයි නාවික හමුදාව කරන්නා වූ මෙහෙයුම් සියල්ලම ඒගොල්ලෝ නිරීක්ෂණය කරේ. එයාට ලොකු උමනාවක් තිබුණා ඒ කාලවකවානුවේදී යුද හමුදා පුද්ගලයන් පටවගෙන යන යාත්‍රාවකට, උතුරු දක්වා ගමන් කරන යාත්‍රාවකට දැඩි ප්‍රහාරයක් එල්ල කරන්න. ඉතින් ඒ සඳහා ඔවුන් සම්පූර්ණ නිරීක්ෂණ කටයුතු ඒ ස්ථානයේ ඉඳන් තමයි ඒ කාලවකවානුව සිදු කරමින් තිබුණේ. ඉතින් නාවික හමුදාවෙන් ඒ අවස්ථාවේදී හමුදා තුනම සම්බන්ධ කරගෙන කරන්නා වූ මෙහෙයුමක් සැලසුම් කරා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ මෙහෙයුමට අපි අවතීර්ණ වුණේ. එතකොට මාත් එක්ක ඒ මෙහෙයුමට විශේෂ යාත්‍රා බලගණයක්, ඒ වගේම යුද හමුදාවේ විශේෂ බලකායත්, කමාන්ඩෝ රෙජිමේන්තුවත්, ගුවන් හමුදාවත් අපට සහයෝගය දැක්වුවා. ඊට අමතරව නාවික හමුදාවේ නොයෙකුත් යාත්‍රා මේ මෙහෙයුම සඳහා සම්බන්ධ වුණා. එහිදී නාවික හමුදාවට තිබුණු රාජකාරිය තමයි ප්‍රහාරය එල්ලවන ස්ථානයෙන් දකුණු පැත්තට වෙන්න මුහුදු තීරයේ ආවරණයක් යොදන්න. ඒ ආවරණය තුළින් අපි බලාපොරොත්තු වුණේ පැන යන ත්‍රස්තවාදීන්ට පහර දීමට හෝ ඔවුන් අල්ලා ගැනීමට. ඒ අනුව තමයි අපි අපේ මෙහෙයුමට අපි සම්බන්ධ වෙන්නේ. අපිට මෙතනදී ඒ ගොඩබිමට යන්න ස්ථානය අපි තෝරාගන්නේ පෙර නිරීක්ෂණ කටයුතු කීපයක් කළා. නමුත් මෙතන ඒ ස්ථානයේ හැම තැනකම වගේ දීවරයෝ ස්ථානගත වෙලා තිබුණා. ඒ අයගේ දීවර ගම්මාන තිබුණා. එතකොට ඒ දීවර ගම්මානත් එක්ක තමයි මේ ත්‍රස්තවාදීන් මේ ස්ථානේ රැඳී සිටියේ. එතකොට ඒ ගම්මානවල අපි මූදින්දලා ගත්තාම හැම තැනකම වගේ වැටක් තියෙනවා, පොල්ලතු වැටක්. පොල්ලතු වැට ඇතුළෙන් මේ අය ට්‍රෙන්චස් හදලා තිබුණා. ඒවා ඒ වගේම අගල් හදලා තිබුණා. ඒවා අපිට පේන්නේ නැහැ මූදින්දලා බලනකොට, උඩින් බැලුවත් පේන්නේ නැහැ. මොකද පොල්ලතු වලට ඔක්කොම පොල්වත්ත නිසා ඒ සියල්ලම වැහෙනවා. ඒ කියන්නේ ඇතුළටම ගිහිල්ලා බැලුවොත් තමයි ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි ඒ පිළිබඳව ඒ වෙලාව අපිට දැනුමක් තිබුණේ නැහැ. නමුත් අපි අපේ මෙහෙයුම දියා කරා. මමත් ගාල්ලගේත්, ඒ වගේම ඒකට ලුතිනන් සමරකෝන්, ලුතිනන් අචල සිල්වා, ඒ අපි අය තමයි ඒ යාත්‍රා මෙහෙයුවේ අවස්ථාවේදී. ගාල්ලගේත් මමත් එකට තමයි බීච් කරන්න ගියේ. ගාල්ලගේ මට වම් පසින් සිටියා, මම උහුට දකුණු පසින්. මීටර 50ක විතර වගේ දුරකින් තමයි අපි දෙන්න අතර රඳා පවත්වා ගත්තේ. මම බීච් කරන්න කිට්ටුනකොට මට දැනුණා ගාල්ලගේගේ බෝට්ටුවට ප්‍රහාරක් එල්ල වෙලා තියෙනවා කියලා. මොකද මට දුමක් යනවා දැකුණා.
නමුත් ඒ දුම දැකීමත් එක්ක මට හිතුණා අනිවාර්යයෙන්ම මේ යාත්‍රාවට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා කියන එක. මගේ යාත්‍රාවටත් මට හිතුණා ප්‍රහාරයක් ඔය වෙලාවේ එල්ල වෙයි කියලා. නමුත් මම ආපු මෙහෙයුම මට ඉෂ්ට කළ යුතු නිසා මා කෙසේ හෝ මගේ යාත්‍රාව ගොඩබිමට අවතීර්ණ කරලා යාත්‍රාවේ හිටපු විශේෂ බලකායේ පුද්ගලයන් ගොඩබිමට ඇතුළු කරා. ඒ ඇතුළු කරලා මා එළියට එනකොට මට තේරුණා අර යාත්‍රාවට ප්‍රහාරය දැඩි. මගේ අනිත් සෙබළුන් යාත්‍රාවෙන් බිමට බැහැලා ඒ වැලිකන්දක් වගේ භූමියක් එතන තිබුණේ. ඒ ස්ථානයේ ඉඳගෙන ගොඩබිමට ප්‍රහාර එල්ල කරනවා. ඒ වෙලාවේ මගේ අරමුණ තිබුණේ කෙසේ හෝ මා සමග ආපු පුද්ගලයන් ගොඩබිමට ඇතුළු කරන්න. නමුත් එතනදි මට තේරුණා යාත්‍රාවක් අපේ අනතුරට ලක් වෙලා කියන එක. මට තේරුණා මේකෙදි දැඩි හානියක් පැමිණෙන්නේ නැති කිලිවෙල්ල. ඒක මම දැක්ක පුද්ගලයෙක් වතුරට වැටිලා එයා වතුරේ දඟලන ස්වභාවයත් මම දැක්කා. ඒ අනුව මම මගේ යාත්‍රාවේ ඉන්න කට්ටිය ෂණිකවම ගොඩබිමට ඇතුළු කරා. නමුත් මම පිටිපස්ස හැරලා බලනකොට එක නිලධාරියෙක් බිම වැටලා හිටියා. ඔව් ගොඩබිමට ගියේ නැහැ. මට ඔව් මූණ පැත්තකට හරවගෙන හිටියේ. මම ඇහුවා ඇයි බහින් නැත්තේ කියලා වෙල්ලා. එතකොට මට තේරුණා ඔහුගේ කේන්ද්‍රිකයම තුලින් ඔහුට වැඩිය දී කියලා. පස්සේ මම ඔළුව හරවලා බලනකොට මම දැක්කා ඔහුගේ ඇහැ හරහා එක උණ්ඩයක් ගිහින් තිබ්බා අනිත් පැත්තෙන් මතුවෙන්න. මම ඔහුවත් එහෙමම බෝට්ටුවේ තියාගෙනම ඔහුව මට බස්සන්න බෑ. නමුත් එතනින් එළියට ඇවිල්ලා ඊට පස්සේ අර අනතුරට පත්වලා තිබුණු යාත්‍රාවට හිට්ටු කරලා මම වතුරට පැනලා පැන්නේ ලයිෆ් බෙල්ට් එකත් වතුරට වීසි කරමින්. ඒ ලයිෆ් බෙල්ට් එක මම වීසි කරේ වතුර ඉන්න පුද්ගලයා ළඟට ගෙනියන්න. කළ මං මා පැමිණි යාත්‍රාවට ගියා හැකි ඉක්මනින් එතනින් ඉවත් වෙන්න කියලා. ඊට පස්සේ ඒ ලයිෆ් බෙල්ට් එක ඉදිරියට තල්ලු කරමින් ගිහිල්ලා වතුර ඉන්න වැටලා හිටපු පුද්ගලයාට ඒකේ ඔහුව රඳවලා මම ෂණිකවම ගොඩබිමට පීනා ගියා. ගිහිල්ලා ගොඩබිම එතකොට හිටියා හය දෙනෙක් විතර වගේ නිරුපද්‍රිතව වෙඩි තබමින්. එතන මට නම් වලින්ම කිව්වොත් එහෙම නසීම්, අබේසිංහ, දිසානායක, වාසල, වික්‍රමසිංහ ඒ වගේ කීප දෙනෙක්ම ඒ ස්ථානයේ ගොඩබිමට ප්‍රහාර එල්ල කරමින් සිටියා. මමත් ගොඩබිමට ගියේ බඩගාගෙන. ගිහිල්ලා එතනදී මං දැක්කා බිම තියෙන LMG අවියක්. ඒ අවිය ගන්නකොට ඒකේ වැලි තිබුණා. වැලි ටික ගසලා දැමලා මමත් ඔවුන්ට එක්කම ලයින් එකට සම්බන්ධ වෙලා ගොඩබිමට ප්‍රහාර එල්ල කරා. ඒ ප්‍රහාරය තුලින් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය අඩපණ වුණා. ඔවුන් එතනින් පස්සේ ප්‍රහාරය නැවතුණා. ඊට පස්සේ අපි ටිකක් වෙලා බලාගෙන හිටියා මොනවද වෙන්නේ කියලා වෙලා. ඒ වෙනකොට තේරුණා ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය නැති අවම වෙලා කියලා වෙලා. ওই වාසලත් අබේසිංහත් ඉදිරියට ගිහිල්ලා ගොඩබිමට ගිහිල්ලා බල්ලා මට කිව්වා ගොඩබිමේ ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි ගොඩබිම පැත්තට අවතීර්ණනකොට අපිට ඒ භූමියෙන් පිටිපස්ස තියෙන කැලෑව අපි ඒ ඉදිරියට යෑමේදී ත්‍රස්තවාදීන් ඔවුන්ගේ තුවාලෝ පුද්ගලිනුත් ඒ වගේම අනිත් පුද්ගලිනුත් අරගෙන එතනින් ඉවත් වෙලා තිබුණා. පසුව අපි අපේ අනතුරටපත් වෙච්ච කට්ටිය රැගෙන ආවා. ඔය එන අතරේදී මගේ මම පැමිණි බෝට්ටුවට ඇතුළට වතුර එන්න පටන් ගන්න තිබුණා. එතකොට අපි බැලුවා මොකද මේ වතුර එන්නේ කියලා. එතකොට තමයි දන්නේ මේ RPG එකක් ඒක ඇතුළට වැදිලා මේ මෙතන තියෙන යාත්‍රා හා සමාන යාත්‍රාවලින් තමයි අපි ඒවකට ගොඩබිමට ගියේ. මේ යාත්‍රාවම නෙමෙයි, මේක වර්තමානයේ නාවික හමුදාව මගින් නිපදවන යාත්‍රාවක්. මේකේ මේ තියෙනවා මේ ජනේලයක්. ඒ ජනේල ගාව තමයි මම හිටියේ. එතනම යට තමයි මේ RPG එක වැදිලා ඒක පුපුරන්න නැතුව තිබුණේ. ඉතින් අවසානයේ මට තේරුණේ අර කලබලයට RPG එක තියලා ප්‍රහාර එල්ල කරද්දි RPG ඉදිරියෙන් ඇතුළත් කරන්නේ ඒකට සේෆ්ටි පින් එකක් තියෙනවා ඉදිරියේ. ඔව් කලබල ගැතිය නිසා සේෆ්ටි පින් එක ඔහුගෙන් ඉවත් කරන්න ඔහුට අමතකුණා. ඒ හේතුව උඩ RPG එක නියමිත ස්ථානයට වැදුනත් පුපුරා ගියේ නැහැ. ඉතින් ඔවුන්ගේ අවාසනාවටත් මගේ වාසනාවටත් ඒ වගේම අර ගොඩබිම හිටපු පුද්ගලයන්ගේ නිරුපද්‍රිත විඳගෙන විඩි දබපු පුද්ගලයන්ගේ වාසනාවටත් මම හිතනවා මේ RPG එක ඒලා පිපුරු නැහැ කියලා. තවත් කිය යුතු දෙයක් තියෙනවා මේ අවසනවන්ත සිදුවීමේදී අපේ විශේෂ යාත්‍රා බලගනේ එවකට හිටපු ඉතාමත්ම දක්ෂ නිලධාරියෙක් වූ ලුතනන් කමාන්ඩර් ගාල්ලගේත් නිෂාට් කියන නිලධාරියනුත් ඇතුළු තව නාවිකයන් සෙබළුන් 4 දෙනෙක් ඔක්කොම 6 දෙනෙක් අපට ජීවිතක්ෂයටපත් වුණා. ඒ වගේම යාත්‍රාවේ සේවය කරපු නාවිකයෙකුත් ජීවිතක්ෂයටපත් වුණා. එතකොට සිළුම සංඛ්‍යාව 7 දෙනෙක්. ඊට අමතරව 12 දෙනෙකුට ආසන ප්‍රමාණයක් දැඩිව තුවාල සිදු වුණා. අනිත් ගොඩබිම හිටපු අනිත් කට්ටියට සුළුසුළු තුවාල තිබුණා. ඒ සුළුසුළු තුවාල මැද තමයි ඔවුන් ඉතාමත්ම දක්ෂ ලෙස ඒ ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඒ අවස්ථාව කෙසේ හෝ මර්ධනය කරන්න උත්සාහ කරේ. අපි දැනගැනීමට කැමති ඔබතුමාගේ කුඩා කාලය, පාසල් ජීවිතේ, ඒ වගේම දෙමාපියන්ගෙන් ලැබුණු උපකාර කොහොමද ජීවිතේ ගොඩනැගීමට රුකුලක් වුණේ? මගේ ප්‍රියා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දුම්රිය නියාමකයෙක්, මව ගුරුවරියක්. මා පාසලට ඇතුළත් වන්නේ 1971 වසරේ පළමු වසරට. එදා ඉඳලා පාසලෙන් ඉවත් වෙනකම්ම 1982 වසර තමයි මා උසස් පෙළට වාඩි වෙන්නේ, ලියන්නේ. 83 වසරේ මා පාසලෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ 84 තමයි මා නායක හමුදාවට බැඳෙන්නේ. ඒ කාලවකවානුව තුළම මා අම්බලන්ගොඩ තමයි මගේ
ගම වුණේ මම ජීවත් වුණේ වටපිටාව ඒ පරිසර ඇතුලේ. ඉතින් මට මගේ පාසලෙන් ලොකු පණ්ඩරයක් ලබා දුන්නා. පාසල් කාලයේදී මම ක්‍රීඩාවට වැඩි ඇල්මක් දැක්වුවා. ඒ වගේම අධ්‍යාපනයත් සමබරව ගෙනිච්චා. ඉතින් ඒහි ප්‍රතිඵලයක් විදිහට තමයි මට නිලධාරියෙක් විදිහට නාවික හමුදාවට සම්බන්ධ වෙන්න ඉල්ලුම්පත් ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණේ. ඉතින් පාසල් කාලයේදී ඒක ඒ කාලේ තාමත් මම මිහිරි පාසලට අල්ලපු ඉඩම තමයි අපේ ජීවත් වුනේ වැඩිපුරම. ඉතින් ඒ නිසා මට පාසලත් එක්ක තියෙන සම්බන්ධතාවය බොහොම දැඩි වුණා. ඔව්, දැන් කුඩා කාලෙම සිතුවද යුද හමුදාවට හරි නාවික හමුදාවට හරි ගුවන් හමුදාවට හරි බැඳෙනවා කියලා? ශිෂ්‍යබට කණ්ඩේට බැඳිලා මා වසර පහක් කනිෂ්ඨ ශිෂ්‍යබට බලකාය හිටියා, කණ්ඩේ හිටියා. ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යබට කණ්ඩායමටත් බැඳුණා. ඉතින් ඒ ශිෂ්‍යබට කණ්ඩායමේ සැරයන්වරයෙක් ලෙසත් මම කටයුතු කරා. එහිදී මට හැකියාව ලැබුණා අවසානයේ මා සාජන් සැරයන් විදියට ඉන්න කාලේ මගේ පාසලේ කණ්ඩායම ප්‍රථම ස්ථානට ගේන්නත් ලංකාවෙන්ම හොඳ මන දෙන්න බවට ගණසරම හොඳ මන දෙන්න බවට පත්වීමටත්. ඉතින් මම ඒ නිසා ඒ පිළිබඳ මම ඉතාමත්ම සතුටු වෙනවා. ඉතින් ඒවත් එක්කම තමයි මට ඇල්ම ඇති වුණේ හමුදාවට බැඳෙන්න. ඉතින් මා යුද හමුදාවටත් නාවික හමුදාවටත් දෙකටම බැඳෙන්න ඇඳුම් කරා. නමුත් මට යුද හමුදාවෙන් ඇඳුමට ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. නාවික හමුදාවට ඉල්ලුම් කරපු ඉල්ලුම් ඇඳුමට තමයි මට ප්‍රතිචාරයක් ලැබුණේ. ඒ අනුව නාවික හමුදාවට බැඳෙන්න මට වාසනාව ඇති වුණා. පුහුණුවෙන් අනතුරුව උපලුතිනෙන්වරයෙකු විදිහට පත්වීම් ලැබෙනවා. ඊට පස්සේ මොන කඳුරටද මුලින්ම ඔබතුමා යන්නේ? ඊට පස්සේ කොහොමද ඒ මූලික අවධිය ගෙවන්නේ? ඔව්, මම උපලුතින කෙනෙක් විදිහට පත් වුණාට පස්සේ මට ඉස්සෙල්ලාම යාත්‍රාවක සේවය කරන්න කුඩා යාත්‍රාවක සේවය කරන්න අවස්ථාව ලැබෙනවා. ප්‍රහාරක මුර යාත්‍රාවක ඒ යාත්‍රාවේ ඉතින් අපි ගොඩක් අත්දැකීම් ලැබුවා ඒ කාලවකවානුවේ. ඊට පස්සේ මට හංසයා කියලා යාත්‍රාවක් තිබුණා මගින් ප්‍රවාහනය කරන. ඒ වගේම ලිහිණියගෙන යාත්‍රාවකුත් තිබුණා. ඒකත් මගින් ප්‍රවාහනය කිරීම සඳහා තමයි භාවිත කරුනේ. මට මේ ලිහිණිය කියන යාත්‍රාවේ විධායක නිලධාරි ලෙස පත්වීම් ලැබුණා ඒ කාලවකවානුවේ. ඉතින් අපි වැඩිපුරම කරේ යුද හමුදා පුද්ගලයින් කොළඹ සිට මන්නාරමට හෝ එහෙම නැත්නම් ත්‍රිකුණාමලය සිට යාපනය දක්වා රැගෙන යාම. ඉතින් ඒ කටයුතු වල ඉතාමත්ම උනන්දුවෙන් වැඩ කරා. මොකද ඒකෙන් අපි තෘප්තියක් ලැබුවා. මොකද අවසානයේ අපි බොහොම වැදගත් සේවාවක් ඒ දවස්වල අවශ්‍යම අත්‍යවශ්‍යම සේවාවක් තමයි අපි ඉෂ්ට කරේ. ඔව්, ඒ කියන්නේ ඔබතුමා මුලින්ම පත්වීම ගත්ත අවධියේදී අමතක නොවන සිදුවීම් මෙහෙම සිදුුනේ නැද්ද? මට ඇත්තටම මෙතෙන්දී මතක් කරන්න ඕන මේ පුලිතුරුණ කෙනෙක් විදියට පත් වෙන්න ඉස්සෙල්ලා මධ්‍ය නිලධාරී කෙනෙක් විදියට මට ආයතනයක සේව කරන්න සිද්ධ වුණා. ඒ තමයි කල්පිටිය විජය ආයතනය, කල්පිටිය තියෙන. ඒ ආයතනයට මම යන්නේ මධ්‍ය නිලධාරියෙක් විදියට. ඒ කාලවකවානුවේ 1985 අවසාන භාගයේ, ඒ වගේම 86 මුල් භාගයේ වගේ. මට මතකයි ලොකු ජලගැලමක් ඇති වුණා මහවැව කියන ප්‍රදේශයේ. ඒ පුත්තලම් ප්‍රදේශයේ ගම්මාන කීපයක්ම යට වුණා. ඉතින් මට අවස්ථාව ලැබුණා කුඩා කණ්ඩායමක් එක්ක ගිහිල්ලා ඒ අවස්ථාවේදී මහජනතාවට උදව් කරන්න, ආපදාවට ලක් වූ පුද්ගලයන් උදවා ගැනීමට සහ උන්ට සනසලස්වන්න. ඉතින් මේක ඉතාමත්ම හොඳ අවස්ථාවක් වුණා. මට තනිව කණ්ඩායමක් රැගෙන ගිහිල්ලා මට තීරණ අරගෙන වැඩ කරන්න. ඉතින් ඒ කුඩා කාලෙදීම සේවාවේ පළමු අවධියේදීම එවැනි අවස්ථාවක් ලැබුණාම ඒක මම බොහොම භක්තියෙන් ඒ රාජකාරියට අවතීර්ණ වෙලා මම ඒක තව උනන්දුවෙන් කරා. එදා ඒ ලැබපු ඒ අත්දැකීමත් එක්ක මගේ ඇල්මක් ඇති වුණා මේ ආපදා කළමනාකරණයට. ඉතින් මා ඊට පසුවත් මගේ සේවයේ වැඩි කාලයක් මා ඔය ත්‍රස්තවාදී කටයුතු වලට ත්‍රස්තවාදී මර්ධන කටයුතු වලට අමතරව වැඩිපුරම ආපදා කළමනාකරණයටත් මගේ සේවාව ලබා දෙන්න හැකියාව මට ලැබුණා. ඔබතුමා දක්ෂ කිමුදුම්කරුවෙක්. ඒ වගේම මුහුදු බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ හසල දැනුමක් තියෙන පුද්ගලෙක්. කොහොමද ඒ අත්දැකීම් ලබා ගත්තේ? කොහොමද ඒ පුහුණුව ලැබුණේ? පිහිනීමට සඳහා ඇත්තටම මට ලොකු ආශාවක් ඇති වුණා. ඒකට හේතු වුණේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිරන්තරයෙන්ම පැවැත්වෙන පිහිනුම් තරඟ තිබුණා. ඒ පිහිනුම් තරඟ වලින් මුල් තැනක් ගත්තේ සතමුන් දෙකේ මුහුදු පිහිනුම. අපි කුඩා කාලේ ඉඳලම මේ මුහුදු පිහිනම බලන්න මුහුදු වෙරළට යනවා. එහිදී අපි දකිනවා පුද්ගලයන් කොහොමද මේ ක්‍රීඩාවේ නියැලෙන්න කියලා ඉවරලා. ඉතින් පිහිනීමට සම්බන්ධ පුද්ගලයන්ටත් ලොකු ප්‍රසිද්ධියක් අම්බලන්ගොඩ තිබුණා. අපි අහපු පතාක යෝධෝ වගේක් හිටියා ඒ කාලව කොවානුවේ. ඒ තමයි පත්මදේව කියන පුද්ගලයා. ඒ වගේම එයා මාෂල් ජයලත් විරක්කුඩි, වර්තමානයේ එයා චීෆ් මාෂල් විදියට විශ්‍රාම ගිහින් ඉන්න
ඒ නිලධාරිය ඔවුන්ගේ නම් අපට නිරන්තරයෙන්ම අහන ලැබුණා මේ පාසලේට ලොකු කීර්තියක් අත්කර දුන්න පුද්ගලයන් විදිහට පිනුම් ක්‍රීඩාවේ නිල්ල. ඉතින් ඒක මං හිතනවා අපිවත් උනන්දු කරවන්න හේතුවක් වෙන්නේ නැති කියලා වෙල්ලා මට ගෙදරින් අවසර තිබුණේ නැහැ පිනුම් සඳහා. නමුත් මා හොරෙන් ඒ අම්බලංගුඩ තියෙනවා ඉතාමත් ආරක්ෂිත ස්ථානයක් තානායමයට පිටිපස්සේ. හරි අපි ඒක බොහොම ආරක්ෂිතයි. ඉතින් එතනට ගිහිල්ලා තමයි අපි පිනන්න පුරුදු වෙන්නේ. ඉතින් ඒ විදිහට ඊට පස්සේ ගඟට ගියා. ගඟේ පිනුවා. පසුව මට යම්කිසි විදියකට ගෙදරින් අවසරයක් ලැබුණා. ඒත් මොන විදියකටවත් තරඟ වලට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් ඒ අනුව තමයි මම පිනීමට අවතීර්ණ වෙන්නේ. පසුව නාවික හමුදාවට බැඳුනට පස්සේ මට අවස්ථාවක් ලැබුණා කිමුදුම් මංශයට ඉල්ලුම් කරන්න. ඒ ඉල්ලුම සාර්ථක වුණා. ඒ අනුව මාව ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකා නාවික හමුදාවේ පුණු ආයතනයකට මට යන්න හැකියාව ලැබුණා 1989-90 කාලවකවානුවේ පුහුණුවීම කරන්න. ඒ පුහුණුව මම ඉතාමත්ම සාර්ථකව කරා. ඒකෙන් මම ලොකු අත්දැකීම් ලබා ගත්තා. ඒ පුහුණුවත් එක්ක දැනුම ලබා ගත්තා. ඒ වෘත්තිය නිපුණත්වය තවදුරටත් වැඩි කරමින් ලංකාවට ආවට පස්සෙත් මම කිමිදුම් රාජකාරිවල නිරන්තරයෙන්ම නියලුණා. ඉතින් ඒ අත්දැකීම් ලබා ගැනීම තුළිනුත් නිරන්තරයෙන්ම රාජකාරි කටයුතු වල නිලීම තුළිනුත් මේ ඇල්ම තව තවත් වැඩි වීම හේතු කොටගෙන මම හිතනවා කිමිදුම් කටයුතු වලදී වැඩි දක්ෂතාවයක් දක්වන්න හැකියාවක් ලැබුණා කියලා. ඔව්. දැන් මුහුදු බෝම්බ නිෂ්ක්‍රීය කරනවා කියන එක වැඩිපුර අපි අසා තියෙන දෙයක්ුත් නෙමෙයි. වැඩිපුර දන්න දෙයක් නෙමෙයි. ඒ පිළිබඳව ප්‍රේක්ෂකයන් කැමති ඇති ඔබතුමාගෙන්ම දැනගැනීමට. ඔව් මම මේ 1990 තමයි මුලින්ම මුහුදු බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට සහ ඉවත් කිරීමට දායකත්වය ලබා දෙන්නේ කිමිදුම් නිලධාරියෙක් විදිහට. මාත් එක්ක වැඩ කටයුතු කරන්න කිමිදුම් කණ්ඩායමක් නිරන්තරයෙන්ම සම්බන්ධ වෙනවා. ඉතින් අපිට හැකියාව ලැබුණා උතුරු මුහුදේ විශේෂයෙන්ම නාගදීප ප්‍රදේශ කලපුවෙත් ඒ වගේම කිලාලි කලපුවෙත් බොහෝ විට තිබුණු මුහුදු බෝම්බ ඉවත් කරන්න. ඉතින් ත්‍රස්තවාදීන් ඒ අවස්ථාවේදී ගොඩක් වෙලාවට නාවික යාත්‍රා ඉලක්ක කරගත්තේ මුහුදු බෝම්බ වලින්. ඉතින් හැමතැනම වගේ මුහුදු බෝම්බ දාලා තිබුණා. ඒ මුහුදු බෝම්බ ඉවත් කරන්න අපේ දායකත්වය ලබා දෙන්න සිද්ධ වුණා කිමිදුම් කරුවන් විදිහට. ලුතිනන් කෙනෙක් විදිහට තමයි මම මුලින්ම මුහුදු බෝම්බ ඉවත් කරන්නේ 1990. ඒක කරගෙන ඇවිල්ලා අන්තිමට මට හැකියාවක් ලැබෙනවා. ඒක අවස්ථාවක් ලැබෙනවා 2008 වසරේ. ඒ කියන්නේ අවුරුදු 18කට පස්සෙත් මුහුදු බෝම්බ ඉවත් කරන්න ඒවකට මම කොමදොරු නිලයේ හොබෝ නිලධාරියෙක්. ඒත් මට වතුරට බැහැලා ඒ අවස්ථාවේදී ඒක මට කරන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේදීත් මට මුහුදු බෝම්බ ඉවත් කරන්න සිද්ධ වුණා. ඉතින් මගේ සේවා කාලේ මේ කිමිදුම් නිලධාරියෙක් විදිහට අවුරුදු 18ක සේවා කාලය තුළ මුහුදු බෝම්බ 60කට ආසන්න ප්‍රමාණයක් මම ඉවත් කරා. මම හිතනවා ඒක ලොකු ජයග්‍රහණයක් කියලා. ඒ මුහුදු බෝම්බ නිෂ්ක්‍රීය කිරීම පිළිබඳව පුහුණුව ශ්‍රී ලංකාව තුළ ලබා ගැනීමේ අවස්ථාව තියද? ඒ කාලවකවානුවේ තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මට අවස්ථාවක් ලැබුණා නැවතත් ඇමරිකාවට යන්න ඒ පුහුණුව ලබා ගන්න. ඒකට හේතු වුණේ සීල්ස් කියන කණ්ඩායම අපිත් එක්ක පුහුණුවක් කරා ගාල්ලේ. එයාගේ ඒ අභ්‍යාසය පුහුණු අභ්‍යාසයේ එක දෙයක් තමයි තිබුණේ වතුරට තියෙන ලොකු ෂාෆ්ට් එකක් එක්ස්ප්ලෝසිව් යොදවලා කඩන්න. ඒක අභ්‍යාසයේ කොටසක්. නමුත් ඒ අය සඳහා නිෂ්පාදිත උපකරණයක් තියෙනවා. ඒකට අපි ෂේප් චාර්ජ් කියලා කියන්නේ. ඒ ෂේප් චාර්ජ් එකකුත් අරගෙන ආවා ඒක කඩන්න. ඒගොල්ලෝ එකයි ගෙනල්ලා තිබුණේ. ඒ ෂේප් චාර්ජ් එක පාවිච්චි කරා. නමුත් ඒකෙන් ඒ ෂාෆ්ට් එක හරියට කැඩුනේ නැහැ. ඒ කාලවකවානුව වෙන විට මම බෝම්බ නිෂ්ක්‍රීය කටයුතු වල නිල ඉන්න අවස්ථාවලදී මට නොයෙකුත් අවස්ථාවල වෙඩි බෙහෙත් පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ පොතේ තියෙන ක්‍රමවේදයන් නොයෙකුත් විදිහේ මම පරීක්ෂණ කරා අපේ කිමිදුම් මංශයේදීම. ඒ විදියට යොදාගත්ත ක්‍රමයක් මම මේ අයට කිව්වා. එහෙනම් මට දෙන්න අවස්ථාව මේක කඩන්න කියලා වෙලා ඒ අය දුන්න මට අවස්ථාව. මම ඒක කැඩුවා. කියතෙන් කැපුවා වගේ ඒ ෂාෆ්ට් එක දෙකට වෙන්ුණා. ඉතින් මේකට බොහොම සතුටක් එයාට ඇති වුණා. එයා වතුර යට පින්තූර පවා ගත්තා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ලොකු උසස් නිලධාරියෙක් ආව ලංකාවට. ආවහම ඒ නිලධාරියට මේ ගැන සඳහන් කරා. ඔය එක්කම එයා වාර්තාවක් ලිව්වා. ඒ වාර්තාවේ ප්‍රතිඵලයක් විදිහට ඇමරිකානු තනාධිපති කාර්යාලය ඇමරිකානු නාවික හමුදාවට දැනුවත් කරා මේ පාඨමාලාව මූට ලබා දෙනවා නම් හොඳයි කියලා වෙලා. ඒ අනුව මට 1997-98 වසරේදී නැවතත් යන්න ලැබෙනවා ඇමරිකා එක්සත් ජනපදයට මේ පාඨමාලාව හදාරන්න. ඒ පාඨමාලාවත් මම ඉතාමත්ම සාර්ථකව හදාරලා ලංකාවට ඇවිල්ලා ඒ දැනුමත් මම මේ වෘත්තිය වෙනුවෙන් හැම වෙලේම යෙදෙව්වා. ඔබතුමා දක්ෂ බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්. ඔබතුමා ශ්‍රී ලංකාව නියෝජනය කරපු ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකෙක්. ඒ වගේම නාවික හමුදාව තුළ වර්ණ ලබාගත් ක්‍රීඩකෙක් ජාතික මට්ටමේ.
කොහොමද මේ ක්‍රීඩා දිවිය කොහොමද මේ ජාතික කණ්ඩායම නියෝජනය කරන අවධිය? හොඳයි මම ඇත්තටම මේ අවුරුදු 12 දී තමයි ප්‍රසිපන්දු ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ. අපිට වයසින් වැඩි පුද්ගලයෝ ප්‍රසිපන්දු එල්ල කරන වෙලාවට මම ගිහිල්ලා ප්‍රසිපන්දු ඇහිලා ඇහිඳලා තමයි ඒගොල්ලන්ට දෙන්නේ. ඉතින් ඔය අනුව තමයි මම මේ ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ. කෙසේ හෝ මට අවස්ථාවක් ලැබෙනවා ඒ එයත් එක්ක පුණුවට යන්න. පසුව අවුරුදු 13 පහළ කණ්ඩායමට ඇතුල් වෙනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මම ඉදිරියට ඇවිල්ලා වයස 17 දී මට හැකියාව ලැබෙනවා ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කරන්න. ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම අවුරුදු දෙකක් මම නියෝජනය කරනවා. ඒ කාලවකවානුවෙන් පස්සේ ඇත්තටම ඒ 80 දශකයේ මුල් භාගයේ හිටියා බොහොම ප්‍රසිද්ධ ප්‍රසිපන්දු ක්‍රීඩකයෙක් ප්‍රියාකුරේ කියලා. ඒ ප්‍රියාකුරේ මට කියනවා ඔයා ඉස්කෝලේ ටීම් එකකට විතරක් ගහන්න එපා. එන්න අපේ ටීම් එකක් තියෙනවා මොරටුව YMC කියලා ටීම් එකක්. ඒ ටීම් එකටත් එන්න ප්ලේ කරන්න කියලා. පස්සේ මම ඒ මොරටුවට එන්න පටන් ගන්නවා ප්‍රැක්ටිස් වලට අම්බලංගුඩි ඉඳලා ඇවිල්ලා. ඒගොල්ලත් එක්ක පුහුණු වෙනකොට මට නිරන්තරයෙන්ම තේරුණා මගේ සාර්ථක දියුණුවක් තියෙනවා කියලා ප්‍රසිපන්දු ක්‍රීඩාවේ. ඊට පස්සේ එතනින් පස්සේ තමයි මම ශ්‍රී ලංකා කණ්ඩායමට අවතීර්ණ වෙන්න මට අවස්ථාවක් ලැබෙනේ. නාවික හමුදාවට ඇවිල්ලා 1984 ඉස්සෙල්ලාම තිබිච්ච ටූර්නමන්ට් එකට නාවික හමුදාව නියෝජනය කරමින් මම සෙල්ලම් කරන්නේ. ඒ වසරෙත් මම ශ්‍රී ලංකා කණ්ඩායමට තේරිපත් වෙනවා. එදා ඉඳලා 1995 වෙනකම්ම මම ශ්‍රී ලංකා ක්‍රීඩා සංචිතයේ පුද්ගලයෙක් විදිහට මම හැම වෙලේම ක්‍රීඩා කරා. ජාත්‍යන්තර තරඟ වලට මොනවටද ඔබතුමා සහභාගී වෙන්නේ? 1987 සාෆ් ගේම්ස් වලට තේරෙනවා කල්කටා වල තියෙන 88 වසරේ ඉරානයේ තියෙන තරඟ මාලාවකට ආසියානු ඒකත් ආසියානු කණ්ඩායම සහභාගී වෙච්ච එකක්. ඊට පස්සේ 95 වසරේ සාෆ් ගේම්ස් වලට මම තේරෙනවා 95 ඒෂියන් චැම්පියන්ෂිප් එකටත් මම ඒකට 92 ලංකාවේ තිබුණු සාෆ් ක්‍රීඩා තරගාවලියට ඔබතුමා සහභාගී වුණ නැද්ද? එතකොට මම අර කිමුදුම් පාඨමාලාව හදාරලා ඇවිල්ලා කිමුදුම් රාජකාරිය වල බහුලව නිරතලා තමයි හිටියේ. මා ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතයේ ඉඳලා මායේ මට මතකයි 1993 වසරේ ශ්‍රී ලංකාවේ තිබුණු තරගමාලාවක මම නියෝජනය කරපු කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ තරගමාලාවේ දක්ෂතම ක්‍රීඩකයෙක් මම බවටත් මම පත් වුණා. ඒත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ මේ ජාතික කණ්ඩායමට සම්බන්ධ වෙලා නිරන්තරයෙන්ම පුහුණු වීම වල නිරත වෙලා මේ ශ්‍රී ලංකාව නියෝජනය කරන එකට හේතු වුණේ මා කරපු රාජකාරිය. ඒ රාජකාරිය දාලා මට ඇවිල්ලා මෙතන වැඩ කරන්න හැකියාවක් තිබුණේ නැහැ. එතකොට නාවික හමුදාවත් බලාපොරොත්තු වුණේ මගෙන් සේවාවක්. ඉතින් මට මුල් තැන දෙන්න වුණා මගේ රාජකාරියට ක්‍රීඩාවට නොවේ. අපි ඔබතුමාට ලැබුණේ වීර පදක්කම් පිළිබඳවත් දැනගැනීමට කැමතියි. මට වීරවික්‍රම විභූෂණ කියන පදක්කම දෙවතාවක් ලැබුණා. එකක් ලැබුණේ ඔය ෘතුන කමාණ්ඩ ගාල්ලගේ සිදුවීමේදී ඒ නලතන්නේ තොඩුවයි ප්‍රහාරයේදී පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීම සහ ඒ අවස්ථාවේදී තවත් පුද්ගලයන්ට වෙන්න තිබුණු ජීවිත හානිය වළක්වල ඍජුවම එකට දායකත්ව ලබා දීලා පුද්ගලයන්ගේ ජීවිත බේරගෙන එතනින් ඉවත් වෙන්න අවස්ථාව සලස්වා ගැනීම හේතුවෙන් ඒට නායකත්වය දීම හේතුවෙන් ඊළඟට දෙවැනි එක තමයි 1996 ජූලි මාසේ මුලතිව් කඳවුර ත්‍රස්තවාදීන් අතර පත්වීමේදී අලම්පිල් කියන ස්ථානයේ රැඳිලා සිටියා දොමදාවට අයත් පුද්ගලයන් 38 දෙනෙක් තුවාල වෙනවා. ඒ අය බේරා ගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද එයාක්‍රාෆ්ට් වලට තෙන්ට එන්න බැරි කතාවක් බැරි තත්ත්වයක් තිබුණේ. නාවික හමුදා යාත්‍රාවලටත් යන්න බැරි තත්ත්වයක් තිබුණේ. එවන් අවස්ථාවක මෙහෙයුමකට සම්බන්ධ වුණා. ඒ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කරේ කමාන්ඩර් TWS දිසානායක පසුව නාවික හමුදා දිදී බවටත් පත් වුණා. ඒ අවස්ථාවේදී තමයි මට හැකියාවක් ලැබුණේ ඉදිරිපත් වෙලා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා අනතුරට පත් වෙලා හිටපු යුද හමුදා සෙබළුන් අලම්පිල් ප්‍රදේශයෙන් ඉවත් කරගන්න ඔවුන් තමත්ම දරුණු ලෙස තුවාල වෙලා සිටියේ. ඔවුන්ගෙන් 38 දෙනෙක් මං බේරගත්තා. එක් පුද්ගලයෙක් ඇරෙන්න ඔහු ආවේ නැහැ යාත්‍රාවට නගින්න. පසුව ඔහුට කුමක් වුණාද කියලා මම දන්නේ නැහැ. අවස්ථා හතක් මා ගොඩබිමට කුඩා යාත්‍රාව රැගෙන යමින් මට ඒ වෙලාවේ සහයෝග දැක්වුවා කිමුදුම් අංශයේම නාවිකයන් දෙදෙනෙක් සුසන්ත සහ කොඩිකාරච්චි කිලිවෙල්ල. ඔවුන් දෙන්නත් එක්ක ඒ කුඩා යාත්‍රාව ඉස්සරහට පස්සට ගෙන යමින් ඒ කුඩබිමෙන් ඉවත් කරගන්න තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් ඒ ළඟ නවත්තලා තිබුණු ඩෝර යාත්‍රාවට ගෙනත් දැම්මා. ඉතින් ඒ අවස්ථාවේදී මට කලින් නාවික හමුදාධිපති ලෙස කටයුතු කර අඩ්මිරාල් රණසිංහ තමයි ඒ යාත්‍රාවේ යන බාර නිලධාරිස කටයුතු කරේ. ඉතින් ඔහු මගේ ආරක්ෂාවට පිටුපසින් සිටියා. ඉතින් මට හැකියාවක් ලැබුණා. ඒකත් මට ලොකු ශක්තියක් වුණා. ඒ අවස්ථාවේදී මට හැකියාව ලැබුණා ඒ 38 දෙනාම ගොඩබිම සිට ජීවිත ගලවාගෙන ගේන්න. අවසානවකට මෙන් ඒ ස්ථානයේ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කිරීමේදී ඒ 38 දෙනාගෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.
එච්චරට අමාරු පුද්ගලයන් තමයි ඒ අවස්ථාවේ එතන දාලා ගිහලා තිබුණේ. මොනම විදියකින්වත් ඔවුන්ගේ ජීවිත බේරා ගන්න බැරි අවස්ථාවක තමයි මට ඒ හැඟීම ඇති වෙලා ඒ වෙලාවේ ඒ කුඩා යාත්‍රාව අරන් ගිහිල්ලා ඔවුන්ගේ ජීවිත බේරගත්තේ. ඉතින් ඒකට තමයි මට දෙවෙනි වරට වීර වික්‍රම විභූෂණ පදක්කම ලැබුණේ. ඊට පසුව රණ වික්‍රම පදක්කම මට ලැබුණේ ත්‍රස්තවාදීන්ගේ පාවෙන අධිකබඩ විනාශ කිරීම සඳහා සයුර කියන නෞකාවේ යන දෙන ධාරි ලෙස කටයුතු කරේ මම. ඉතින් මට හැකියාව ලැබුණා ඒ අවස්ථා කීපයකදීම මුහුදට ගිහිල්ලා ගැඹුරු මුහුදේ කරපු මෙහෙයුම් වලට සයුර නෞකාවේ යන දෙන ලාලිස නායකත්වය ලබා දෙමින් ඒ කරපු වීර ක්‍රියාවට එවැනි පදක්කමක් හම්බුණා. ඊළඟට රණශූර පදක්කම හම්බුනේ මම ඔබට කිව්වා මට හැකියාවක් ලැබුණා කියලා වෙලා නෞකාවකට සම්බන්ධ කරලා තිබුණු මුහුදු බෝම්බ ඉවත් කරන්න ත්‍රිකුණාමලයේදී අන්න ඒ කටයුත්තදී දීපු නායකත්වයට තමයි රණශූර පදක්කම ලැබුණේ. විදේශ මාධ්‍යවල වැඩිපුර වාර්තා වෙනවා මුහුදු කොල්ලකරුවන් පිළිබඳව. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ වාර්තා වෙනවා අනවසර සංක්‍රමණිකයන් පිළිබඳව විදේශගත වෙන්නට. ඒ වගේම ශ්‍රී ලංකාව හරහා මද්‍රව්‍ය ව්‍යාපාරයත් සිදු වෙනවා. නාවික හමුදාව මේවා මැඩපැවැත්වීමට කුමන ආකාරයේ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවාද? මුහුදු කොල්ලකරුවන් ගැන සැලකීමේදී වර්තමානයේ ඒ තර්ජනය සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගිය වසර ගත්තොත් එහෙම ඒ උත්සාහ කරලා තින්නේ එක අවස්ථාවයි මුහුදු කොල්ලකරුවන් විසින් යාත්‍රාවක් කොල්ල ගන්න. ඒ අරෙන්න ඔවුන්ට කොයිමලාකවත් සාර්ථක මෙහෙයුමක් සිද්ධ කරලා ඒ කොල්ල කෑමේ කටයුත්තක් කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒක නිසා අපි සතුටු වෙනවා අද ඒ මුහුදු කොල්ල කෑම සම්බන්ධව තියෙන තර්ජනය යම්කිසි මට්ටමකට පාලනය වෙලා තියෙනවා කියන එක. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒක නැත්තටම නැති වෙලා කියලා වෙලා අවස්ථාවක් ලැබුණොත් මුහුදු කොල්ලකරුවන් නෞකා කොල්ල කෑම වලට පෙළඹෙනවා. ඉතින් ඒ අවස්ථාව ඇති නොකරන්න තමයි අපි අද කටයුතු කරන්නේ. ඒ නිසා අපි සාගරයේ නිරන්තරයෙන්ම නිරීක්ෂණ කටයුතු ඒ වගේම මුර සංචාර කරමින් අපේ යාත්‍රා යොදාගෙන අපි ඒ රාජකාරිය සිද්ධ කරනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර හමුදාවනුත් මේකට ලොකු දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන්ම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය බහරෙන් වල ස්ථානගත කරලා තියෙනවා. එතනට රටවල් 33ක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ රටවල් වල දායකත්වෙනුත් ඒ වගේම ඊට අමතරව ඉන්දියාව, චීනය, රුසියාව ඒ වගේ රටවල් වෙනෝම සම්බන්ධ වෙලා ඒ මුහුදු කොල්ල කෑම කටයුතු වැළැක්වීම සඳහා නිරන්තරයෙන්ම ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා. ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අද මේ යම්කිසි මට්ටමකට පානලා තියෙන. ඉතින් නමුත් මේ தත්ත්වය අපි දිගටම පවත්වාගෙන යා යුතුයි. මේ මුර සංචාර කිරීම මේ පීඩණය අපි නිරන්තරයෙන්ම මුහුදු කොල්ල කරන වෙත ලබා දිය යුතු කියන එක තමයි මගේ හැඟීම. ඒ වගේම අපි මද්‍රව්‍ය ගැන සැලකුවොත් එහෙම ඇතරම සාගරය යොදාගෙන රටට සිද්ධ වෙන උපද්‍රව වැළැක්වීම අද අපේ ප්‍රධාන රාජකාරිය බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ රාජකාරීන් අතරින් මද්‍රව්‍ය රට තුලට ගෙනෙම ඉතාමත්ම බරපතල තත්ත්වයක්. ඉතින් ඒක මැඩපවත්වන්න අපි අපේ සම්පත් බොහොමයක් අපි යොදා ගන්නවා. ඉතින් අපි අපේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස රට තුලට පැමිණීම සැහැණ දුරට වළක්වලා තිනවා මූදාරා, විශේෂයෙන්ම උතුරු මූදාරා කිලෝ 2113ක් අවස්ථා 42කදී අපට හැකියාව ලැබුණා අත්අඩංගුවට ගන්න. ඊට අමතරව රට තුල පොලිසියත් සමග සම්බන්ධ වෙලා තවත් කිලෝ 20කට ආසන්න ප්‍රමාණයක් අපිට අත්අඩංගුවට ගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ සියල්ල එකතු කරාම කිලෝ 700කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට aran තියෙනවා. නොටිකල් මයිල් 200කින් පස්සේ තියෙන්නේ හයිසීස් කියලා අපි කියන්නේ. ඒක විවෘත මුහුද. ඒකට ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ මෙහෙයුම් මේ හයිසීස් වල කරන්නේ නැහැ. නමුත් අපේ දීවරයෝ මේ හයිසීස් වලට යනවා. ඉතින් මේ හයිසීස් වලදී තමයි ගොඩක් වෙලාවට මේ ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ. එහෙම නැත්නම් හුවමාරුව වෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය දීවරයන් විදිහට ඔවුන් මගට ඇවිල්ලා කුඩා යාත්‍රා වලට මේව පටවලා ගොඩබිමට එවනවා. අධිකාර ජනාධිපතිතුමා ඉතාමත්ම හොඳ සේවාවක් මේ අවස්ථාවේදී සිද්ධ කරනවා. බොහොම ඍජුව අපට නායකත්වය දෙමින් අණ දෙමින් මේ රට තුළට මද්‍රව්‍ය එන එක පාලනය කරන්න අපට උපදෙස් දෙනවා. ඉතින් මා හිතනවා ඒ නායකත්වය තුළින් අපට ලොකු ශක්තියක්. ඉතින් අපි ඒකත් එක්ක ඉදිරියට යනවා. ඉතින් අපි ඒක නිසා අවේනස් ප්‍රෝග්‍රෑම් පුද්ගලයන් දැනුවත් කිරීම් රට තුලම පවත්වාගෙන යනවා. දිස්ත්‍රික්ක ගණනක් ආවරණය වෙන විදිහට තමයි අපි කටයුත්ත සිද්ධ කරන්නේ. අතිකල ජනාධිපතිතුමාගේ සංකල්පය මත මා හිතනවා අපිට පුළුවන් වෙයි කියලා වෙලා කෙසේ හෝ මේ මද්ද්‍රව්‍ය රට තුලට එන එක නවත්වීමට. නාවික හමුදාව තුලින් නිෂ්පාදනය කරන ලබන යාත්‍රා මේ වෙනකොට විදේශ රටවලට යැවීමක් සිදු කරනවා. වර්තමානයේදී ශීශිර රාජ්‍යයටත් ලබා දුන්නා අපේ නාවික හමුදාවෙන් නිෂ්පාදනය කරපු යාත්‍රා. ඒ පිළිබඳවත් ඔබතුමාගෙන් දැනගැනීමට කැමතියි. යාත්‍රා නිෂ්පාදනය කිරීම නාවික හමුදාව තුල පටන් ගත්තේ දැන්ට අවුරුදු 10කට පමණ ඉස්සෙල්ලා තමයි. යුද්ධයේ අවශ්‍යතාවය සපුරාලන්න
ඉතින් මේ සඳහා මූලිකත්වය ගත්තේ අඩ්මිරාල් කරන්නාගොඩ. ඒ ප්‍රතිඵලයක් ලෙස අපි වැඩිපුර ප්‍රමාණයක් නාවික හමුදාවේ යාත්‍රා නිෂ්පාදනය වුණා. ඊට ප්‍රථමත් නාවික හමුදාවේ යාත්‍රා නිෂ්පාදනය වුණා යම්කිසි මට්ටමකට. නමුත් අපි ඒක වැඩිව නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ ඒ කාලවකවානුවේ. ඉතින් ඒ ඒකත් එක්ක අපේ යාත්‍රා නිපදවීම දිනෙන් දින දියුණු වුණා. ඉතින් අද අපි ඉතාමත්ම හොඳ කුඩා යාත්‍රාවක් නිෂ්පාදනය කරනවා මීටර 14.5කට ආසන්න මේ වගේ යාත්‍රා. ඉතින් ඒ යාත්‍රාවට ඉල්ලුමක් තියෙනවා. දැන් අපි සීසල් රජය සඳහා යාත්‍රා දෙකක් නිෂ්පාදනය කරලා අධිකර ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ඒ යාත්‍රා දෙකේ රටට අපි සති 6කට ආසන්න කාලයකදී නිපදවලා ප්‍රදානය කිරීම සිද්ධ වුණා. ඉතින් මේ තවදුරටත් අපි මේ යාත්‍රා නිෂ්පාදනය දිනු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි මෙතනින් නවතින්නේ නැහැ. ඊළඟට අපේ අරමුණ තියෙන්නේ අඩුම ගානේ මීටර 16, 17, 18 වගේ යාත්‍රාවක් නිෂ්පාදනය කරන්න. ඉතින් මම හිතනවා අපි දැන්ටත් ඒ සම්බන්ධව සාකච්ඡා කරමින් ඒ අවශ්‍ය මූලික දේවල් අපි සකස් කරමින් සිටින්නේ. ඉතින් මම හිතනවා ඉදිරියේදී අපට කෙසේ හෝ මේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියලා වෙලලා. අපගේ නිවුස් ෆස්ට් ගම්මැද්ද සමග නාවික හමුදාව සහසම්බන්ධයෙන් යුතුව ව්‍යාපෘති රාශියක් සිදු කරනවා. ඒ ව්‍යාපෘතින් පිළිබඳවත් ඔබතුමාගෙන් දැනගැනීමට කැමතියි. අපි ගම්මැද්ද සමග විශේෂයෙන්ම සම්බන්ධ වෙන්නේ මේ ජලපිරිපහදු උපකරණ ලබා දෙන්න. වර්තමානයේ මේ රට තුල තියෙන හොඳම සමාජ සුබසාධන කටයුත්ත ලෙස මට ඍජුවම කියන්න පුළුවන් මේ ජලපිරිපහදු යන්ත්‍ර සකසා ජනසතු කිරීම තමයි කියලා. ඒ කාර්ය තුලින් අපි දකිනවා ප්‍රතිලාභ ලබන ප්‍රමාණය ඉතාමත් මහලයි කියලා. ඉතින් පාසලට ළමයාත් අද බෝතලයක් අරන් එන්නේ ගෙදර යනකොට වතුර බෝතලයක් ගෙදර අරන් යන්නේ. ඉතින් ඒකෙන් අපි ඒකෙන්ම තේරෙනවා මේ සුබසාධන කටයුත්තේ තියෙන වැදගත්කම, සාර්ථකත්වය. ඉතින් අපිට ගම්මැද්දේදී අපිට ලොකු ශක්තියක් වුණා. මොකද ඒ ගම්මැද්ද කටයුත්ත ඍජුවම නායක හමුදාව දායකත්වය ලබා දීලා ඒ ඔවුන් කරන කාර්යයත් එක්කත් අපි ඔවුන්ට මේ ජලපිරිපහදු යන්ත්‍ර ලබා දීම සිද්ධ වෙනවා. ඉතින් මේ කටයුත්තටත් අපට මේ උපදෙස් ඒ වගේම අනුශාසනය ලැබෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගෙන්. ඉතින් අතිගරු ජනාධිපතිතුමා තමයි මේකේ මූලිකත්වය අරගෙන නායක හමුදාවට මේ සම්බන්ධව කටයුතු කරන්න උපදෙස් දීලා මේ මහජනතාවගේ සුබසාධනය සඳහා අපිවත් යොදාගෙන මේ කටයුතුට නියැලෙන්නේ. ඉතින් ඇත්තටම ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ස්ථාපිත කරන ලද ජනාධිපති කාර්යසාධන බලකායක් මගින් ඒ කාර්යසාධන බලකාය තමයි වකුගඩු රෝග නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්යසාධන බලකාය. එහි ප්‍රධානියා ලෙස වර්තමානයේ කටයුතු කරන්නේ අසේල ඉද්දවල මැතිතුමා. ඉතින් ඔහු නිරන්තරයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධතාවය එක්ක ඒ වගේම අපේ නාවිකයන්ගේ සනිලධාරීන්ගේ තියෙන උනන්දුව මත අපට හැකියාව ලැබිලා තිනවා ඉතාමත්ම විශාල ප්‍රමාණයක් මෙම යන්ත්‍ර සකස් කරන්න. මේ වන විට යන්ත්‍ර 650කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය වෙලා තියෙනවා. ඉතින් නිරන්තරයෙන්ම මේ යන්ත්‍ර නිපදවීම සිද්ධ වෙනවා. මම හිතනවා මේ තුලින් වෙන සුබසාධනය ඉතාමත්ම ඉහළයි කියලා. තව එකක් අමතක වුණා ගම්මැද්ද සම්බන්ධව කතා කරගෙන. ගම්මැද්දෙන් කරන තව ලොකු දෙයක් තමයි මේ වැව් පිරිසිදු කිරීම. මේ ළඟදිත් වැව් දෙක තුනක් පිරිසිදු කරා. ඔබගේ සාර්ථකත්වයේ තියෙන්නේ ඒ ගම්මැද්ද ප්‍රෝග්‍රෑම් එකේ මම දකින විදිහට ගොඩක් කට්ටිය එකතු කරගන්නවා මේ ගමේ ඉන්න මිනිස්සුත් මේ කාර්යයට මේ දායකත්ව ලබා දෙන්න. ඉතින් ඒ අවස්ථාවේදී මම හිතනවා නාවික හමුදාවේ දායකත්වය වතුර එක්ක ගැටෙනකොට හැම වෙලෙම ඒකට සහභාගී වෙන කට්ටියට ශක්තියක්. මොකද ජීවිත අනතුරු වලට පත් වෙන්න පුළුවන් පුද්ගලයන් දියගෙලන්න පුළුවන් මේ අනතුරු වලට පත් වෙලා ඒ කටයුතු සිද්ධ කිරීමේදී. ඉතින් මම හිතනවා මේ ඒ කටයුත්තට නිරන්තරයෙන්ම අපේ දායකත්ව ලබා දීම ඉදිරියට සිද්ධ වෙනවා ගම්මැද්ද V4 කියන එකේදී. ඉතින් ඒකිනුත් අපි දකිනවා ඒ වැව සුද්ධ වෙලා අන්තිමට ප්‍රතිලාභ ලබන්නේ ගොවියා. එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ ඉන්න පුද්ගලයෝ. ඉතින් එහෙම නැත්නම් දීවරොත් මොකද රට තුල දීවර කර්මාන්තය දෙන කොටසකුත් ඉන්නවා. ඉතින් ඒ තුලින් වැවේ මාළු ඇති වෙනවා, බෝ වෙනවා. ඉතින් වැව් මාළු පුද්ගලයන්ට ආහාරයට ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඒ ගම්මානයේ ජීවත් වෙන පුද්ගලයන්ට සහයෝගයක් ලබා දීම. තැලසීමියා රෝගීන් සඳහා රුධිරය පිරිපහදු කිරීමේ යන්ත්‍ර නාවික හමුදාව තුලින්ම නිෂ්පාදනය කිරීමක් සිදු වෙනවා. ඔව්, ඒකත් අපේ R&D යුනිට් එක එහෙම නැත්නම් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් යුනිට් එකෙන් තමයි මේක පටන් ගත්තේ. ඉතින් හිටපු නිලධාරීන් සහ නාවිකයන් ඉතා උනන්දුවෙන් මේ සම්බන්ධව කටයුතු කරා.
අපේ ආරෝප්ලාන් ගත්තත් ඒ වගේ එකක් එන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එක යටතේ එතනත් නිලධාරීන් කොටසක් සානාවිකන් කොටසක් වැඩ කරනවා නිරන්තරයෙන්ම දිනපතා වැඩ කරනවා ඉතින් ඔවුන්ගේ දායකත්වය මත තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ තැලසීමියා යන්ත්‍රය ගත්තාමත් ඒ වගේමයි අපි මේ වන විට යන්ත්‍ර 1900කට වැඩි ප්‍රමාණයක් අපි නිපදවලා පුද්ගල යන්ත්‍ර බෙදා දීලා තියෙනවා ඉතින් ඉතාමත් විශාල මුදලක් වැය වෙන දෙයක් තමයි මේ අඩු මුදලකට අපි නිෂ්පාදනය කරන්නේ ඔබතුමා පරිසර හිතකාමීක විදිහට සඳහන් වෙනවා ඔබතුමා ඉතාමත් කැමැත්තෙන් කරන කාර්යයක් කියලා කියවෙනවා කඩුලාන වගා කිරීම ඒ වගේම කොරල්පර වගා කිරීම වගේ ඒවා කොහොමද ඔබතුමා සිදු කරන්නේ සාගර පරිසරය සංරක්ෂණය කිරීමටත් එය වර්ධනය කිරීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාව ඈත අතීතයේ ඉඳලම කටයුතු කරා. නමුත් මම මේකට වැඩි ඇල්මක් දක්වන්න පටන් ගන්නේ මා හිතනවා 2014 වසරේ පසුව කියලා වෙලා. ඒකට හේතු වන්නේ මම 2014 වසරේ සේවය කරන්නේ වයඹ නාවික ප්‍රදේශයේ ආඥාපති විදියට අපේ කඳුර තිබුණේ මුල්ලිකුලම් කියන ග්‍රාමයේ එතන එක විශාල කඳවුරක් කන්දක් වගේ ප්‍රදේශයක තමයි මේ කඳවුර තියෙන්නේ. දවසක් දේවරුවේ මම ශාරීරික අභ්‍යාස සඳහා යන්න සූදානම් වෙලා උඩ කඳවුරේ ඉඳලා මුහුද දිහා බලනකොට මට පේනවා වෙරළ ප්‍රදේශයේ පුද්ගලයෙක් එතන නැවෙනවා, කෙලින් වෙනවා, ඒ වගේ කටයුත්තක්. පස්සේ මම මගේ ගාව තිබුණු බයිනොකියුලර් කරගෙන බැලුවාම මට තේරුණා සුදු ටී-ෂර්ට් එකක්, ඒ වගේම නිල් පාට ෂෝට් එකක් ඇඳගෙන කෙනෙක් පැල වගේකට වතුර දානවා කියලා වෙලා. පස්සේ මම උදේ ශාරීරික අභ්‍යාස සඳහා සූදානම් වෙලා හිටපු නිසා එහෙමම දුවගෙන පෙරලට ගියා. ඊළඟ මම බැලුවා මොකද්ද මේ කරන්නේ කියලා වෙලා. එතෙන්දි මට තේරුණා දකින්න ලැබුණේ අපේ එවකට කමාන්ඩර් දුමින්ද සමරවික්‍රම නැමැති වෛද්‍යවරයා ඒ කඩුලන පැල වගේක් හිටවලා ඒකට වතුර දාන එක. ඒත් මම එයාගෙන් ඇහුවා මොකද්ද මේ කරන්නේ කියලා වෙලා. එතකොට එයා කිව්වා සර් මම මෙතන පැල ටිකක් හිටෙව්වා. මම හිතනවා මේ පැල සාර්ථකව මේ භූමියට උචිත වෙන පරිදි පැල වෙයි කියලා වෙලලා ඉතින් අපිට පුළුවන් ඒකෙන් මේ කඩුලාන පද්ධතිය ආරක්ෂා කරන්න කියලා වෙලලා ඉතින් මම පොඩි දෙයක් මෙතන කරන්නේ නමුත් ඒකෙන් මම සතුටක් ලබනවා කියලා වෙලලා ඊට පස්වම මම මේ නිලධාරියත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන පටන් ගත්තා ඊට පස්සේ මට දිනක් ඇවිල්ලා ඔව් පැය භාගයක් පැයත් අතර ප්‍රමාණයක් මේ පරිසරය සම්බන්ධව කඩුලාන පද්ධති ගැන අපි මොකද්ද මේ පරිසරය සංරක්ෂණය කිරීම විශේෂයෙන්ම වෙරළ පරිසරය සංරක්ෂණය කිරීම අපට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ ගැන මට පොඩි දේශනයක් තමයි තමත උනන්දු වෙමේ දේශනයට අවුම්කම් දීලා එතනින් මම හිතනවා මට ලොකු උනන්දුවක් ඇති වුණා කියලා වෙලලා මේ කටයුතු වලට මටත් දායකත්ව ලබා දීලා කටයුතු කරනවා. ඔන්න ඔතනින් තමයි මම වැඩිපුරම සාගර පරිසරය සංරක්ෂණය කිරීම සහ වර්ධනය කිරීම සඳහා සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් ලෙස සෑහෙන්න අපට හැකියාව ලැබෙනවා මේ කඩුලාන පළ හිටවන ලංකාව පුරාම ඉතින් ඒකේ දැන් අපි සාර්ථකත්වයක් දකිනවා නිරන්තරයෙන්ම අපේ සහයෝග ලබා දෙනවා ඊට අමතරව ඇත්තටම අපේ රටේ ලොකු තර්ජනයක් තමයි ප්ලාස්ටික් කියන එක අපි දකිනවා වෙරළට ප්ලාස්ටික් එකතු වෙනවා නිරන්තරයෙන්ම ඉතින් මූදෙට එකතු වෙන ප්ලාස්ටික් ගොඩක් වෙලාවට වෙරළ තිරයට එකතු වෙනවා ඉතින් අපි ඒව වෙරළෙන් ඉවත් කරේ නැත්නම් එතනත් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒක නිසා අපි සෑම කඳවුරක්ම ලංකාව පුරාම මුද වටේටම කඳවුරු තියෙනවා ඉතින් අපි ඒ කඳවුරු වලට උපදෙස් දීලා තියෙනවා අඩුම තරමින් සති දෙකකට සැරයක්වත් මේ ඒ කඳවුරු ආශ්‍රිතව ආසන්නයේ තියෙන ප්‍රදේශවල වගේම අපේ විදේශිකයන් බහුල වෙන ස්ථානක් තියෙනවා ඒ ඒ ප්‍රදේශවල පුද්ගලිනුත් එකතු කරගෙන දීවරණයකුත් එකතු කරගෙන මේ ප්ලාස්ටික් ඉවත් කිරීමකට දායකත්ව ලබා දෙන්න කියලා වෙලලා ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍යයෙන් මාසකට ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් අපි ප්ලාස්ටික් මුදු තිරෙන් ඉවත් කරනවා ඉතින් ඒ ඉවත් කරන ප්ලාස්ටික් ඒකේ නැවත පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයකට තියෙන ඒවාත් තියෙනවා එතකොට ඒවා අපි බේල් කරලා කොළඹ තියෙනවා ගන්න ස්ථානයක් නැවත යොදා ගන්න පුළුවන් විදිහට ඒවා සකස් කරලා ඉවරලා ඒකෙන් බ්‍රෂ් වගේක් හදනවා. ඒ බ්‍රෂ් ටික යනවා ඇමරිකාවට. ඉතින් ඒකනොත් යම්කිසි මුදලක් රටට එනවා. ඒකට ලොකු රැකියාවන් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා ඒ මේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන අයට. ඉතින් මම හිතනවා ඒක හොඳ කාර්යයක්. ඊට අමතරව නැවත යොදා ගන්න බැරි ප්ලාස්ටික් අපි අප්සයිකලින් කියලා ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒක කරන්නේ අපේ ක්‍රෝ අයිලන්ඩ් කියලා තියෙන මට්ටක් කුලේ ඒ ස්ථානයේ තමයි ස්ථානගත කරලා තියෙන්නේ. එතනින් අපි ඒ ප්ලාස්ටික් නැවත උණු කරලා ඒකෙන් අපි සකස් කරනවා මල් පෝච්චි. ඉතින් ඒවා ගොඩක් අපි මල් පෝච්චි ඒ වගේම තවත් දේවල් වල ප්‍රයෝජන ගන්න පුළුවන් උපකරණ අපි සකස් කරනවා. බොහොම බරෙන් අඩුයි. ඉතාමත්ම හොඳින් කල්පවතින අර වැටුණට කැඩෙන්නේ නැති ඒ වගේ මල් පෝච්චියක්.
නොයකුත් දේවල් පෝච්චි අපි සකස් කරලා තිනු එක එක ප්‍රමාණය. ඉතින් ඒවා අපි ඉදිරියේදී වෙළඳපොළට නිකුත් කරන්න උත්සාහ කරනවා. දැන්ට තවමත් අපි හදාගෙන යන එකයි කරන්නේ. ඉතින් ඒකනුත් වෙන්නේ අර ඉවත් කරන්න බැරි ප්ලාස්ටික් වලින් නැවතත් අපි ප්‍රයෝජනයකට ලබා ගැනීම. ඉතින් කොරල් නැවත සිටවීමක් අපි සිද්ධ කරගෙන යනවා. මේක ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ගෙන දෙන ව්‍යාපෘතියක් ලෙස මා හිතනවා. අපි ත්‍රිකුණාමලයේ පටන් ගත්තා, ඊට පස්සේ යාපනය පටන් ගත්තා, ගාල්ලෙත් පටන් ගත්ත එක ව්‍යාපෘතියක්. ඊළඟට වයඹ ප්‍රදේශයට වෙන්න කල්පිටියට ඔබ්බෙන් මූදේ බාරිස් කියලා ඉතාමත්ම ප්‍රචලිත රීෆ් එකක් තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම නැතිවලා ගිහින් තියෙනවා. ඉතින් අපි එතනත් දැන් සුළුවෙන් පටන් ගන්න තියෙනවා. ඉතින් මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි අපි පටන් ගත්තේ. දැන් අපි දකිනවා සාර්ථකත්වයක්. අපි ඒක ක්‍රමක්‍රමයෙන් තවදුරටත් දිනු කරගෙන යනවා. ඒ සඳහා අපට දායකත්වය ලබා දෙන්නේ ඇත්තටම ටෝකියෝ සිමෙන්ති ආයතනය. ඔවුන් අපට ඒ අවශ්‍ය රීෆ් බෝල්ස් එක හදලා දෙනවා. කැස්බෑ සංරක්ෂණයක් අපි පටන් ගන්න තියෙනවා. ඒකත් ඉතාමත්ම සාර්ථක ක්‍රියාදාමයක්. 50,000කට ආසන්න ප්‍රමාණයක් අපි කැස්බෑවන් මුදට නිකුත් කරලා තියෙනවා. මේ වන විට පානම කඳවුරේ වෙරළ තීරයේ අපි හඳුනාගත් ස්ථාන කීපයක් තියෙනවා. ඒ සංරක්ෂණය සඳහා බිත්තර 7,000ක් වැල්ල යට තියෙනවා. ඒ කාලය ආවහම කැස්බෑ පැටවුන් ඇති වෙලා මුදට යන විදිහට සකස් කරලා මා හිතනවා තව නොබෝදිනකින් ඒක පටන් ගන්නවා. එළියට එන්න දවස් 45 60 අතර කාලයක් තුළ තමයි කැස්බෑ බිත්තරය හරියට පිපිරිලා ඒ කාලේ ආවට පස්සේ කැස්බෑ පැටිය එළියට එන්නේ, ඇවිල්ලා මුදට යන්නේ. සාමාන්‍යයෙන් අපි රාජකාරිය කරන ස්ථානයකට තමයි කැස්බෑ බිත්තර ගෙනල්ලා වල්ලන්නේ. ඉතින් ඒ ස්ථානයේ ඒ නිරන්තරයෙන්ම රාජකාරියක් කරනවා. එතකොට ඒ පුද්ගලව දකිනවා කැස්බෑ උඩට ඇවිල්ලා යන්න පටන් ගන්නකොට. ඉතින් ඒ අවස්ථාවෙනකොට අපට දැනුවත් කරනවා ගමුදම ස්ථානටත් මෙන්න දැන් කැස්බෑ වතුර යන පටන් ගන්න තියෙනවා කියලා. ඔවුන් ඒවැයි පින්තූර ගන්නවා, වීඩියෝ කරලා අපට එවනවා. ඉතින් ඒ නිසා මේකේ මොනිටරින් එකක් එමු නැත්නම් හැම වෙලේම අධීක්ෂණයක් සිද්ධ වෙනවා. ඉතින් ඒහි ප්‍රතිඵලයක් ලෙස මම හිතනවා අපට මේ සංරක්ෂණය ඉතාමත්ම සාර්ථකව සිද්ධ කරන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. මේ සුළුදායකත්වයක් හරි අවසානයේ මහඟු දෙයක් බවට පත් වෙනවා කියලා වෙලා. ඉතින් අපි ඒක හිතේ තියාගෙන සුළුවෙන් අපි මේ කටයුත්තේ නිල්ලා ඉන්නවා. ශ්‍රී ලංකාවේ ජනතාවට වර්ෂයකට දෙපාරක් වගේ ගං අතුරු අවධානමට ලක්වීමට සිදුවෙන යම් යම් ප්‍රදේශවල නාවික හමුදාව ඒ ගං අතුරුට ලක්වන ප්‍රදේශවල සිටින ජනතාව ආරක්ෂා කිරීමට කුමන ආකාරයේ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවාද? නාවික හමුදාව හැම වෙලේම ගං අතුරක් හෝ එහෙම නැත්නම් නායාමක් ඇති වුණාම ඒ අනතුරට ලක් වූ පුද්ගලයන්ට සාහනසල ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමටත් ඒ වගේම සාහන සපයන්නත් නිරන්තරයෙන්ම ඉදිරිපත් වෙනවා. අපි ගොඩක් අවස්ථාවල මීට ප්‍රථම සිදුවීම වුණාට පස්සේ තමයි ඒ ස්ථානට යන්නේ. දැන් අපි මේ ක්‍රමය වෙනස් කරලා අපි හැම වෙලේම අවදානම් තත්ත්වය ඇති වෙනකොටම දැන් අපි උත්සාහ කරනවා අපි ගිහිල්ලා ඒ ස්ථානවල ස්ථානගත වෙලා ඉන්න. ඊට පස්සේ අපිට පුළුවන් ෂණිකව ඒ ප්‍රතිචාර දැක්වීම සඳහා අපේ කණ්ඩායම් යොදවන්න. ඒ ක්‍රමවේදය තමයි මම හිතන්නේ ඉතාමත්ම සාර්ථක කියලා වෙලා අපිට ඒ පෞගිය අවස්ථා තුනක් කදී අපි ඒ විදිහට කටයුතු කරා. ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙස අපිට ක්ෂණිකව අපේ පුද්ගලයන් ඒ ස්ථානවලට යොදවලා ප්‍රතිචාර දක්වන්න හැකියාව ලැබුණා. නාවික හමුදාවේ ඒ සඳහා විශේෂයෙන්ම පුහුණුව ලබා දීපු පුද්ගලයන් කොටසක් හමුදාව තුළම ඉන්නවා. ඉතින් ඒක අපට ලොකු ශක්තියක්. ඒ බට කණ්ඩායම් ක්ෂණිකව ඒ ස්ථානට ඇරියාම ඔවුන් දන්න ඔවුන් කරන්න තියෙන මොනවද කියලා වෙලා ඔවුන් පෙර සූදානමක් ඇතුව යන්නේ. ඔවුන් ගාව අවශ්‍ය උපකරණ තියෙනවා. ඉතින් ඔවුන් නිරන්තරයෙන්ම ඒ ජීවිත බෙරගන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් දිස්ත්‍රික්ක 7ක් 8ක් එක වෙලාවට අවස්ථා එවැනි අපදා තත්ත්වයකට පත් වුණොත් තමයි අපට අපහසුතාවය. නමුත් අපට අනිත් හමුදාවල සහයෝගය දෙනවා. ගුවන් හමුදාව, දු හමුදාව, ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය. ඒ අපි ඔක්කොම එකතු වෙලා දැන් ඒ අපදා කළමනාකරණයේදී ඍජුවම දායකත්වය ලබා දීලා බොහොම හොඳ ප්‍රතිචාරයක් අපි පෙන්නුම් කරලා පුද්ගලන්ගේ ජීවිත බේරා ගැනීමේ සහ උන් අවදානම් තත්ත්වවලින් මුදවා ගැනීමට හැකියාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම ආපදා කළමනාකරණය ගැන සලකා බැලීමේදී අපි පුද්ගලයන් පුහුණු කිරීම සඳහා ඔවුන්ට පෙර පුහුණුවක් ලබා දීම සඳහා ඉතා හොඳ පුහුණු ස්ථානයක් සකස් කරලා තියෙනවා. පුත්තලමේ එළුවන්කුලම් ගඟේවාඩිය කියන ස්ථානයේ අපි ඒ ගඟේවාඩිය ස්ථානය ඉදිරියේ තියෙන කලපුව සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙච්ච ගම්මානයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේක අපි අර සිමියුලේටඩ් ට්‍රේනින් කියන ක්‍රමවේදය තමයි මෙතන භාවිතා කරන්නේ. කියන්නේ පුද්ගලයන්ට අපි පුහුණුවක් ලබා දෙනවා ඔවුන් ඇත්තටම ඒ පරිසරයක ඉන්නවා කියන එක පෙන්නුමින්. ඉතින් මේ පුහුණුවේ අපි ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල මේ වෙනකොටත් ලබාගෙන තිනවා. අපි යුද හමුදාවත් ඒ වගේම ගුවන් හමුදාවත් සම්බන්ධ කරගෙන තිනවා යම් යම් පුහුණු අවස්ථාවලදී. ඒ වගේම
අපිට කියන්න කැමති මිල් සිවිල් මිලිටරි රෙස්පොන්ස් කියලා තියෙනවා. අපි ආපදා තත්ත්වයක් ඇති වුණාම ප්‍රතිචාර දක්වන ක්‍රමවේදයක්. ඒ කියන්නේ සිවිල් සමාජයන්ගේ සහයෝගයත් අපි ලබා ගන්න ඕනේ. ඒ නිසා මේ මෑතකදී APED Asia Pacific Disaster Management කියන ඒ සංගමයත් එක්ක සම්බන්ධ වෙලා පුහුණු පාඨමාලාවක් පවත්වන්න සමාජයන් නියෝජනය කරමින් පැමිණි පුද්ගලයන්ටත් නාවික හමුදා ඔය පුද්ගලයන්ුත් එක එකට ඉතින් මේකෙදී අපි සාර්ථක ප්‍රතිඵල ලබා ගත කියන්න පුළුවන්. මොකද ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති වුණාම අපිට පුළුවන් සිවිල් ජනතාවත් එක්ක අපේ හමුදාවල සහයෝගයක් දක්වලා මේ අපදා වලට පත් වෙන පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමටත් ඔවුන්ගේ තවෙන අපදා අවම කරන්නට. ඉතින් මේ ක්‍රමවේදය අද ජාත්‍යන්තරයේත් පවතින ක්‍රමවේදයක්. මොකද හැම රටකම වගේ සිවිල් මිලිටරි රෙස්පොන්ස් කියන එකට ලොකු ප්‍රමුඛත්වයක් ලබා දීලා තියෙනවා. ඔබතුමා මුහුදු බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සිදු කරනකොට සිදුවෙච්ච අමතක නොවන සිදුවීම් එහෙම ඇති. අපි ඒ පිළිබඳවත් දැනගැනීමට කැමතියි. මම ඒ ක්‍රියාදාමයන් සඳහා සෑහෙන අවතීර්ණ පුද්ගලයෙක් අවස්ථා කීපකදීම. නමුත් මේ අවස්ථා කීපෙම සලකා බැලීමේදී මට එක සිදුවීමක් තියෙනවා අමතක කරන්නම බැරි. ඒ සිදුවීම සිදුනේ 1990 කුරිකට්ටුවන් ජෙටිය යාපනයේ තියෙන කුරිකට්ටුවන් ජෙටිය ඉදිරියේ සැකකටයුතු මුහුදු බෝම්බ තියෙන්න පුළුවන් කියලා පණිවිඩයක් ලැබිලා තිබුණා. ඉතින් ඒ අනුව මට බාර දුන්නා ඒ රාජකාරිය බෝම්බ නිෂ්ක්‍රීය කරන්න කියන රාජකාරිය බාර දුන්නා ඒකට ඒ ප්‍රදේශයේ බාර හිටපු ආඥාපති. මම කණ්ඩායමක් එක්ක ගියා නාගදීපේට. මේ කුරුකට්ටුවන් කියන ජෙටිය තියෙන නාගදීප දූපතට ඉදිරියෙන්. ඉතින් එතකොට ඒ අරමුණක් තිබුණා ඒ අවස්ථාවේදී යුද හමුදාව යාත්‍රා වලින් ගෙනල්ලා කුරුකට්ටුවන් ජෙටියෙන් ගොඩ බාලා කයිට් ස්තූපතට ඇතුල් වෙන්න. ඉතින් ඒක අවහිර කරන්න ඕ එමු නැත්නම් ඒකට එන පුද්ගලයන්ට ප්‍රහාරයක් එල්ල කරන්න තමයි මුදු බෝම්බ ඒ ස්ථානයේ දමා තින්න ඇති කියන එක සැකයක් තිබුණේ. ඉතින් ඒ අනුව ඒ ස්ථානට ගියාට පස්සේ අපිට කලින් තොරතුරක් ලැබිලා තිබුණා. ඒ ස්ථානයේ සුදු පාට බෝයාවක් දාලා තිනවා. ඒ බෝයාවට එළියෙන් තමයි යාත්‍රාවලට ඔපරේට් කරන්න. ඒ කියන්නේ සිවිල් යාත්‍රා තිබුණා ඒ ස්ථානයේ. ඒ සිවිල් යාත්‍රාවලට උන්ගේ යාත්‍රා හසුරවන්න කියලා තින්නේ බෝයාවට එළියෙන් කියන එක. එතනින්ම අදහස් වුණා අපට මේගොල්ල මොකක් හරි ඒරියා එකක් එහෙම නැත්නම් ප්‍රදේශයක් සලකුණු කරලා තිනවා කියන එක මේ කුඩා මේ බෝයාව යොදාගෙන. ඉතින් අපි ගියාට පස්සේ මගේ අරමුණ තිබුණේ රාත්‍රී කාලයේ ස්ථානට කිට්ටු කරලා මුදු යටින් ගිහිල්ලා ඒක හොයන්න රාත්‍රී කාලයේදී. නමුත් මා දවල් 3:00 විතර වගේ ඒ ස්ථානට ගියේ. එවකට ඒ නාගදීප පන්සලේ හිටපු නායක ස්වාමීන් වහන්සේ මුණ ගැසුණා. ඊට පස්ව මම ජෙටිය ඉදිරියට ඇවිල්ලා රාත්‍රී කාලයේ ඒ ස්ථානයේ ඉඳලා මෙහෙයුම දියත් කරන අරමුණ ඇතුව සූදානම් වුණා. නමුත් මට 3:00 විතර වගේ දැනුණා ලොකු වැහි බලාවක් එනවා කියලා වෙලා. ඒ වගේම ඒ වැහි බලාව තිබුණෙත් ගොඩබිම ඒ කියන්නේ කුරුකට්ටුවන් ජෙටිය පැත්තේ ඉඳලා නාගදීප පැත්තට තමයි එන්න පටන් ගත්තේ. වැහි බලා කුල දිහා බැලුවම මට හිතුණා අනිවාර්යයෙන්ම මේක පැය දෙක තුනක්වත් වහින වැස්සක් කියලා වෙලා. ඒ හොඳ වෙලාවට මම නාගදීප ඉඳලා කුරුකට්ටුවන් ජෙටියට මගේ අතේ තිබුණු කොම්පස් එකෙන් බෑරින්ග්යක් කරන් තිබුණා. ඒක නිසා මට පුළුවන් වුණා මං ආපු යාත්‍රාව කිමුදුම් කරුවත් එක්ක වැස්ස පටන් ගන්නකොටම වැස්සත් එක්ක ඉදිරියට එන්න. මම දැනගත්තා වහින වෙලාවක නම් කිසිම පුද්ගලෙක් මේ ස්ථානට ලඟ වෙන එකක් නැහැ. ඒ වගේම මම බලාපොරොත්තු වෙන දෙනම ඉතාමත්ම තද වැස්සක් ඉදිරියේ අඩු ගානේ මීටර 25ක්වත් ඉදිරියට පේන්නේ නැහැ. කුරිකට්ටුවන් ජෙටිය ඉඳලා ඒ අසලම තියෙන නිවසට තියෙනවා මීටර 250 300ක් වගේ දුරක්. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නව නම් ඉන්නේ නිවසේ තමයි. ඒක නිසා මට හිතුණා අනිවාර්යයෙන්ම මේක තමයි හොඳම අවස්ථාව කියලා වෙලා අර වැස්සත් එක්ක යාත්‍රාව ඉදිරියට ගෙනහිල්ලා මග නවත්තලා ඉදිරියට පීනාගෙන යනකොට මේ සුදු පාට බෝයාව අපි දැක්කා. එතකොට එතෙන්දි පුළුවන් වුණා යට ගියාට පස්සේ මුදු බෝම්බ 8ක් හොයාගන්න. ඉතින් අපිට ෂණිකව ඒ අවස්ථාවේදී මුදු බෝම්බ 8 ගලවලා යාත්‍රාවට පටවගෙන ආරක්ෂිතව ගොඩබිමට ගෙන්න හැකියාව ලැබුණා. පසුව අපට දැනගන්න ලැබුණා යුද හමුදාව වෙනත් මෙහෙයුමක් කිරීමේදී ඉදිරියට එද්දී ඒ නිවසක හිටපු කෙනෙක් අතඩම් ගොඩ ගත්තා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු දන්නේවත් නැහැ ඒ මුදු බෝම්බට ගලවල කියලා වෙලා ඔහු ඉඳලා තියෙන්නේ මුදු බෝම්බ 8ට සම්බන්ධ වයර් එකයි ඒ වගේම බැටරියයි එක්ක ඒ නිවස ඇතුලේ. ඒක මම හිතන්නේ පුද්ගලයෙක් බෝම්බයක් පත්තු කරන්න ස්ථානගත වෙලා ඉන්න අවස්ථාවකට ඔහුට හොරෙන් යට තියෙන මුදු බෝම්බ ගලවන් ආපු ක්‍රියාවක් ඉදිරියට තමයි මම ඒක දකින්නේ. ඉතින් මම හිතනවා මේ බොහොම අමතක නොවන ධාමත්ම සාර්ථක මෙහෙයුමක් කියන එක. ගිය වසරේ මාර්තු මාසයේදී ඔබතුමා නැවක් ගිල්ලුවා කියලා රටේ මහා ආන්දෝලනයක් ඇති වුණා. පුවත්වල ප්‍රධාන ශීර්ෂ පාඨයක් බවට ඒපත් වුණා. මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ? ඇත්තටම මේ මම ගිල්ලුවා කියලා නෙමෙයි ඒක ගියේ නාවික හමුදාව ගිල්ලුවා කියලා වෙල්ලයි. නමුත් ඒකට මැදිහත් වුණේ මමයි. ඒකට හේතු වුණේ අපේ තිබුණා නෞකාවක් පරණ නෞකාවක් ඒක අපට ඉවත් කරන්න අවස්ථාව ආවා.
සාමාන්‍ය නෞකාවක් ඉවත් කරනකොට අපි ඒක යකඩ වලට විකුණන එක තමයි ඒ කාලේ කරේ. සමහර නම් අපි මූදේ ගිල්ලුවා. නමුත් මේ නව විශේෂිත නෞකාවක්. ඒක නිසා මේක යකඩ වලට දෙන්න තමයි අපි සුදානම් කරලා තිබුණේ. නමුත් ඒකට අපි ටෙන්ඩර් ගැඳවුවාම ආපු මුදල සැලකුවතු මුදලක් නෙමෙයි. ඉතින් මේ අවස්ථාවේදී ඒවකට නාවික හමුදා අධිපතිව සිටි වයිස් අද්මිරාල් රවින්ද විජේගුණරත්නට මේ බව දැනුවත් කළා. මම එතුමාගෙන් අවසර ගත්තා මේ නෞකාව ලංකාවේ වෙරළ තීරයක විශේෂයෙන්ම විදේශිකයන් විදේශ කිමිදුකරුවන් එන ස්ථානයක් හොයාගෙන ඒ ස්ථානෙට ඔබෙන් මේ නෞකාව මූදේ ගිල්ලන්න. ඒකට මට පූර්ණ අනුමැතිය ලැබුණා එතුමාගෙන්. ඊට පස්සේ මම ඒ අනුව ලිපි සකස් කරලා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත්තා. අපට ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඉහළින්ම ලැබුණා. ඊට පස්සේ අපිට සිද්ධ වුණා මරින් එන්වයරන්මන්ටල් ප්‍රොටෙක්ෂන් ඔතොරිටි මීපා කියන කෙනෙකුත් අවසර ලබා ගන්න. ඒ අනුව ඩිරෙක්ටර් මර්චන් ෂිපින්ට අපි දැනුවත් කරා. අපි ඊට පස්සේ ඔවුන්ගේ නිලධාරීන් ගෙන්නලා නෞකාව ඔවුන්ට පරීක්ෂා කරන්න දුන්නා. සහතික කරගන්න නෞකාවේ පරිසරයට හානි කරන, සාගර පරිසරයට හානි කරන කිසිවක් නොමැති විදිහට. ඒ කියන්නේ අපි පොලියුටන්ස් හැම දෙයක්ම නෞකාවෙන් ඉවත් කරා. ඊට අමතරව නෞකාවේ එන්ජින් දෙක අපි ඉවත් කරා, ප්‍රොපලර් එක ඉවත් කරා. ඊට පසුව ඒ තිබුණු ඇංක කේබල් ඇංක ඉවත් කරා. ඒවා ඉවත් කිරීම තුළින් අපි හිතනවා අර ටෙන්ඩර් එකට දීපු මිලෙන් හරි අඩක් විතර අපට ඉවත් කිරීම තුළින් සකසා ගන්න හැකුණා කියලා වෙලලා. ඉතුරු කොටස තමයි අපි ගිල්ල මූදේ ගිල්ලුවේ. ඉතින් ඒක අපි ගිල්ලනකොට සකස් කරා විදියක් කිමුදුම් කරුවෙකුට නැව ඇතුළට ගිහිල්ලා ඒකේ යම්කිසි කොටස් අපි ඉවත් කරා. එතකොට එයාට පුළුවන් ඇතුළෙන් උනත් යන්න. ඒ අනුව ඊට පස්සේ මේ නෞකාව ගිල්ලන අවස්ථාව වන විට කෝට් ඕඩරයක් ලැබිලා තිබුණා ශ්‍රී ලංකා නාවික හමුදාවට. ප්‍රභූවරුන් අතීතයේ පාවිච්චි කරන ලද සුඛෝපභෝගී වාහන කීපයකුත් ගිල්ලන්න කියලා වෙලලා ඒක තිබුණේ අපට ඒ මූදේ ගිල්ලා විනාශ කිරීම ලෙස තමයි කෝට් ඕඩරේ අපට සඳහන් වෙලා තිබුණේ. ඉතින් ඒ කෝට් ඕඩරේට අනුව අපි ඒ තිබුණ වාහන 8ක් අපට ගිල්ලන්න. ඒ වාහනටත් අපි මේ යාත්‍රාව ඇතුළට ගෙනල්ලා යාත්‍රාවට තියලා වෙල් කරලා වින්ස්ක්‍රීන් වලට ඩ්‍රිල් මැෂින් එකකින් හිල් විද්දා. කෝට් ඕඩරයක් දීලා තිබුණ නිසා මේවා ඩිස්පෝස් කරන්න කියලා වෙලලා අපි ඒ අවස්ථාවක් කරගත්තා. ඒ වෙලාවේදී ඒ වාහන ටිකක් ඩිස්පෝස් කරන්න. ඉතින් ඕක තමයි ඔය ලොකු ප්‍රශ්නයක් වුණේ, කතාබහක් වුණේ. ඇයි මේ වාහනත් මේක අස්සේ දාලා ගිල්ලුවේ? මේවන් කීයක් හරි මුදලක් හොයාගන්න තිබුණ නේද කියලා. නමුත් ඒක අපි සිද්ධ කරේ මට මතක හැටියට ගිය අවුරුද්දේ මාර්තු මාසේ අග භාගයේදී ගිල්ලලා දෙවනි දවසේ එනකොට මේක පත්‍රවල වැටුණා. ඔබතුමා කිව්වා වගේ පත්‍ර 6ක හෙඩ්ලයින් තිබුණේ මේ නිවුස් එක. නාවික හමුදා අධිපතිතුමත් කලබල වුණා. මොකද නාවික හමුදාවට මේකින් යම්කිසි අපකීර්තියක් වෙයිද කියලා. නමුත් එතුමා මේකේ හරි පිච්චර් එක දන්න නිසා මට කිව්වා ගණන් ගන්න එපා. පත්තරවල වැඩම කෙලිවල අපි අපේ අරමුණ බොහොම සාධාරණ අරමුණක්. අපිට මේකේ ප්‍රතිඵල ලැබෙන කල්යයි අපි ඒ ප්‍රතිඵල ආවම මේක පෙන්නමු කෙලිවල. ඉතින් එතකොට විජේගුණරත්න මහත්මයාම කිව්ව නිසා මටත් ඒකට ලොකු ශක්තියක් ලැබුණා. ඊට පස්සේ මට මතකයි අපි ගිල්ලල සති දෙකකට පස්සේ මම ඒකේ කිමුදුමක් කරා මගේ දෙවනි පුතත් එක්ක. එයාත් මාත් එක්ක ඒ වෙලාවේ කැමරාවක් කරන් ගිහලා අඬවට කැමරා එකක් කරන් ගිහලා පින්තූර ගත්තා. ඒ අවස්ථාවේදීත් මම දැක්කා කුඩා මාළු හැදීගෙන එනවා. ඉතින් මට හිතුණා එතෙන්දීම අපේ ව්‍යාපෘතිය සාර්ථකයක් වෙයි කියලා ඉවරලා. දැන්ට මාසයකට වගේ උඩදී, ඒ කියන්නේ ගිය මාසේ 19 වෙනිදා මම ඒ ස්ථානයේ අවසාන වරට කිමිදුම් කරා. ඒ ගියේ මගේ ලොකු පුතත් එක්ක. ඔහු මාව වීඩියෝ කරා මමත් වතුර යට ඉඳෙද්දි. මට ඇත්තටම ඒ වෙලාවේදී දර්ශනය දැකීම තුළින් මට ඇති වුණේ අසීමිත සතුටක්. මට හිතාගන්න බැරි විදියට මාළු ඒ ස්ථානයේ හැදිලා වර්ග 3ක විතර මාළු මම දැක්කා. ඒ කියන්නේ පල්ලෙහා ඉන්නවා හැඬල්ලා කියන මාළු జాතිය, ඊට උඩින් පොඩ්ඩක් ලොකු පොළොන්ද කියන මාළු හිටිය, ඊට උඩින් කිලෝ එකහමාර විතර පරවුරෑනක්. එක සයිට් එකකට, ඒ කියන්නේ මෙහෙම කරලා ඉදිරිය බැලුවම පේන මාළු ප්‍රමාණය ලක්ෂයකට ආසන්නයි. මම හිතනවා ගණන් කරෝති. ඊට පස්සේ එතනින් එහා ඉන්නවා කිලෝ 7 8ට වගේ කිට්ටු වෙන ජීලාවෝ. ඉතින් මම හිතනවා මේක අපි ආරක්ෂා කරගත යුතු ස්ථානයක්. මම විශේෂයෙන්ම කියනවා මේ අවස්ථාවේදී දීවරයෝට මේකෙන් සහනයක් ලැබිලා තියෙන නිසා දීවරයෝ මේක ආරක්ෂා කරලා ගත්තා. මොකද දැන් මේක බ්‍රීඩින් ග්‍රවුන්ඩ් එකක් වෙලා තින්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙතනින් මාළු නිෂ්පාදනය වෙනවා. ඒ ඉන්න නිෂ්පාදනය මාළු කවදාවත් උතන ඉන්නේ නැහැ. ඒගොල්ලෝ එතනින් ඉවත් වෙනවා. ඒතුළේ ඒ අය තමයි ඈතින් දල් දාන පුද්ගලන්ට අහුවෙන්නේ. ඉතින් දලක් උනත් නෞකාවේ આવොත් පැටලෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා දීවරයෝ ඒ නෞකාවෙන් ඔබ්බෙන් දල් දැම්මොත් හරි ඔවුන් පන්න කරොත් එම උන්ට මේ මාළු හොයාගන්න පුළුවන් කියලා වෙලා. ඉතින් නමුත් අපි මේ ස්ථානයේ උඩ කිසිම කෙනෙකුට බෝට්ටු නවත්තගෙන මාළු වලන්න දෙන්නේ නැහැ. ඒ ඊට අමතරව මේක හොඳ ඩයිවින් සයිට් එකක් වෙලා තිනවා. මේ වන විට 200කට
වැඩි ප්‍රමාණයක් මේ ස්ථානයේ කිමිදුම් කරලා තියෙනවා. මා දන්න තරමින් එක කිමිදුමකට ඩොලර් 75ක වගේ ආසන්න මුදලක් ඒ කිමිදුම් සංගමාගම් විදේශිකයන්ගෙන් අය කරනවා. ඒ අනුව මේක හොඳ විදේශිකයන් ආකර්ෂණය කරගන්න කිමිදුම් සයිට් එකක් බවට, එහෙම ඩයිවින් සයිට් එකක් බවට පත් වෙලා තිනවා. ඒ එන පුද්ගලයන්ටත් හෝටල් කාමරයක් ගන්න ඕන. එන අනිවාර්යයෙන්ම ඒ නිගම්බු මීගමුව මූදු වෙරළේ තියෙන සංචාරක හෝටල් වලට මේ වාසියක් මේකෙන් ඇති වෙලා තිනවා. ඉතින් මා හිතනවා එදා ඒ මිලට විකුණන්න නැතුව ඒ ගත්ත තීරණය ඉතාමත්ම සාර්ථකයි කියලා වෙලා මේක අවුරුදු ගාණක් මේ ස්ථානයේ රැඳී තිනවා. ඉතින් ඒ අනුව මෙහින් වෙන ප්‍රතිලාභ ඉතාමත්ම ඉහළයි. නාවික හමුදාපතිවරයා විදිහට ඉතාමත් කාර්යබහුල පුද්ගලයෙක්. ඔබතුමාගේ බිරිඳ අරුන්ධති මහත්මියගෙන් සහ දරුවන් දෙදෙනාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ඔබතුමාගේ මේ කටයුතු කරගෙන යාමට? මගේ බිරිඳ අරුන්ධති උදිතමාලා මා ඇත් සමග විවාහ වුණාට පස්සේ අපිට ළමුන් දෙදෙනෙක් ඉන්නවා. ඒ ළමුන් දෙදෙනාගේ කුඩා කාලයේදී ඇත්තටම මට ගෙදරත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ යුද වාතාවරණයක් යටතේ තමයි මේ කුඩා ළමුන් දෙදෙනා හැදුනේ. ඉතින් මම ගොඩක් වෙලාවට රාජකාරී බහුලත්වය නිසා ගෙදරින ප්‍රමාණය අඩුයි. දැන් වගේ නෙමෙයි. ඒ කාලේ දවස් 50 60 පැනනට පස්සේ තමයි අපි නිවාඩුවක් එන්නේ. ඉතින් මට මතකයි ඒක අවස්ථාවක් තිබුණා. දවස් 72කට පස්සේ නිවාඩුව ආපු. ඒ ඔය හැම අවස්ථාවකම මගේ බිරිඳ තමයි ළමුන් දෙන්නව බලාගෙන හිටියේ. මගේ ලොකු පුතා ජෙහාන් ලක්විඳු, ඔහු වයස 17ක් වෙනවා. ඒ වගේම බාල පුතා දුලින සස්සිරු, ඔහුට වයස 14ක් වෙනවා. මගේ ලොකු පුතාගේ අවුරුදු 10 වෙනකම් මම එකපතාවයි ඔහුගේ බර්ත්ඩේ එකට ගෙදර ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් ඉතින් ඔය හැම බරක්ම ඇද්දේ මගේ බිරිඳ. මේ ඉතින් ළමුන් දෙන්න බලාගෙන ඔවුන්ගේ මේ ඉගෙනීම කටයුතු වලටත් ඒ වගේම විශේෂ බාහිර ක්‍රියාකාරකම් වලට සහයෝගය දක්වමින් පාසල වල කටයුතු අනෙක්කට වල සම්බන්ධයෙන් කටයුතු කරගෙන ආවා. මේ වෙනකොට ඇය නාවික හමුදාවේ සේවා වන්නිතායකගේ සභාපතිවරිය විදිහටත් කටයුතු කරනවා නේද? මා නාවික හමුදා අධිපති වුණාට පස්සේ අනිවාර්යයෙන්ම සභාපතිනිය වෙන්නේ නාවික හමුදා අධිපතිගේ බිරිඳ. ඉතින් ඒ සභාපතිනිය විදිහටත් ඇය මේ මහඟු සේවාවක් මහිතන සේවා වන්නිතායකකට කරයි කියලා වෙලා. මොකද මේ වන විටත් ඇය යම් යම් කටයුතු වල නිල්ලා ඉන්නවා. නාවික හමුදාවේ සේවා වන්නිතායකගේ කරයිය යුතු කාර්යයන් සම්බන්ධව අවධානයක් එහෙම නැත්නම් දැනුමක් ඇතිව ඒ කළ යුතු දේවල් කරන්න. අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගැනීමට කැමති ඔබතුමා විශ්‍රාම යන විට නාවික හමුදාව කොතැනට ගෙන යාමට ඔබතුමා බලාපොරොත්තු වෙනවද? 1950 දෙසැම්බර් 9 වෙනි දින තමයි නාවික හමුදාව ස්ථාපිත වෙන්නේ. ඒ ස්ථාපිත වෙන විට නාවික හමුදාවේ අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කරන්නේ, එහෙම නැත්නම් අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කරන්නේ කපිතාන් WD Banks කියන නිලධාරිය. එතන සිට මේ දක්වා නිලධාරීන් 22 දෙනෙක් නාවික හමුදාවට නායකත්වය දීලා තිනවා. ඉතින් ඔවුන් එදා ඒ සුළුයෙන් ආරම්භ කරන නාවික හමුදාව අපි අද මේ වර්තමානයේ භුක්ති විඳින නාවික හමුදාවට පත් කරලා තිනවා. ඉතින් සෑහෙන මහන්සියක් මේ නාවික හමුදා අධිපතිවරුත් ඒ වගේම එවකට නාවික හමුදාවේ සේවය කරපු නිලධාරිනුත් නාවිකිනුත් අරන් තිනවා. ඉතින් මගේ අරමුණ වෙන්නේ අද මේ තියෙන ස්ථානයෙන් තවත් ඊළට නාවික හමුදාව ඔසවලා තියන්නයි. අපිට ඉතාමත්ම බාහිර දුර කාර්යයක් තියෙනවා. විශේෂයෙන්ම මද්‍රව්‍ය මැඩලීම, ඒ වගේම මුහුදු නිරීක්ෂණය කරන්න ඕනේ. අපි මේ රටට මුහුද යොදාගෙන සිදුවන්නා වූ අනිත් උපද්‍රව වළක්වන්න ඕන. ඉතින් ඒ සඳහා අවශ්‍ය ඒ පිරිස් බලය හරියාකාරව සකස් කිරීමත්, ඒවට අවශ්‍ය උපකරණ සකස් කිරීමත්, ඒ සඳහා උපාය මාර්ගිකව කටයුතු කරමින් ඒ කටයුතු නවත්වන්න තමයි මගේ එකම අරමුණ. ඉතින් ඒ අතර මම බලාපොරොත්තු වෙනවා නාවික හමුදාව තවදුරටත් සංවර්ධනය කරමින් නාවික හමුදාවේ තියෙන නෞකා ප්‍රමාණය වැඩි කරගන්න වෙනවා අපට අනිවාර්යයෙන්ම. මොකද මූදේ තියෙන වෙළඳ නෞකා ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේට සමගාමීව නාවික හමුදාවේ ශක්තිය වැඩි විය යුතුයි. මොකද මේ නෞකා වලට ආරක්ෂාවත් සපයන්න ඕන. ඒ වගේම තමයි රට තුලකට වෙන උපද්‍රව වැඩි වෙනවා නම් ඒකටත් අපි ඒ උපද්‍රව නවත්තන්න ඒකත් එක්ක අපි දිනු වෙන්න ඕනේ. ඒකට අවශ්‍ය ඒ පුහුණු වීම, ඒ වගේම අවශ්‍ය උපකරණ කළමන එක්ක ඒ අපිට ලැබෙන මුදල් ප්‍රතිපාදන හරි කළමනාකරණය කරගනිමින් තවත් දුරටත් නාවික හමුදාව ඉහළට ඔසවලා තබන්න තමයි මගේ එකම අභිප්‍රායය. බෙහෙන් ස්තුතියි අද අපහා සම්බන්ධ වීම පිළිබඳව. අද අපගේ වැඩසටහනේ කතානායකයා බවට පත් උනේ තම ජීවිතේ පරදුවට තබමින් දේශයේ රැකගත් අභීත සෙන්පති වර්තමාන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා.